ලෙඩ රෝග සහ රටේ අනාගතය පිළිබඳවයි අද දිහිතර වැඩසටහනින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංකර සමාජයෙන් බෝසත් සමාජයකට ඔබ කැඳවාගෙන එන දිහිතරින් නිරන්තරයෙන්ම මෙවැනි කාලීන මාතෘකා පිළිබඳව කතා බහ කරන බව ඔබ දන්නවා. අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා විශේෂ සම්බන්ධතාවයකින් කීප දෙනෙක්. ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවර ගරු සභාපති ආචාර්ය ආනන්ද මහින් කල්මැත්තමව ආදරෙන් ගෞරවයෙන් කියනවා. ඒ වගේම අද වැඩසටහන සහභාගී වෙනවා ජනාධිපති කාර්යාලයේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන හා අධීක්ෂණ කාර්යසාධක බලකායේ කැඳවුම්කරු හා ජාතික සංවිධායක අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක මහතාට ආදරෙන් ගෞරවයෙන් කියනවා. ඔබට ඉතාමත්ම හුරුබුරුදු පොරැල්ල රිජ්ජේ ආර්යා ළමා රෝගලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇරිස් පත්‍රික කේශවදී හා ආදරෙන් ගෞරවයෙන් කියනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තර පූජා මහාමෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය විහාර විජයරත්න මහතාට ආදරෙන් ගෞරවයෙන් කියනවා. ආනන්ද මහින්ගල මෙතුමනි, කොහොමද අද වැඩසටහන ඔබතුමා ආරම්භයේදී මේ ප්‍රවේශයක් පෝරිපාවක් සපයන්නේ? අද විශේෂිත මාතෘකාවක් ගැන අද කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ සෝදානම් මේ නැයි බොහොම සුදී චාමික මුලින්ම අවසර ගන්නවා අපේ කල්‍යාණ මිත්‍ර නිහල් විජයරත්න මහත්මයාගෙන් සහ අපේ කල්‍යාණ මිත්‍ර වෛද්‍යවරු දෙපළක් ඉන්නවද විශේෂඥ වෛද්‍ය හරිස් පත්‍රගේ මහත්මයා සහ අපේ කුමුදු වෛද්‍ය කුමුදු දහනායක මහත්මයාගෙන්. ඉතාම සන්තෝෂයි ඉතින් මේ වගේ විද්‍යුතුන් සමග සාකච්ඡාවකට එන්න ලැබීම සම්බන්ධයෙන්. ඇත්තටම මම හිතන්නේ අපේ මෙතුමන්ලා මේ ගැන කතා කරයි අද මේ මාතෘකාව සම්බන්ධයෙන් මම පොඩි ආරම්භයක් කරන් දෙන්නම්. දැන් අද අපි විශේෂම අපේ රට මුහුණ බාලා තියෙන ප්‍රධාන අර්බුද දෙකක් තියෙනවා මට තේරෙන හැටියට. එකක් තමයි ආහාර අර්බුදය. අර මිනිසුන්ගේ බේසික් නීඩ්ස් කියලා තියෙනවනේ නේද, ඒකේ ප්‍රධාන දේ ආහාර. ඒතොර අපේ රටේ තමන්ගේ ආහාරයවත් හදාගන්න බැරි තරමට මෙච්චර මේ සුන්දර නිල්ල පෙරුණු රටක් වෙච්ච අපට අපේ ආහාරයවත් හදාගන්න බැරි තරමට අර්බුදයකට පත් වෙලා තියෙනවා. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය පරණ කාලේ දැන් කාලේ කවර කිය අපි කියන වචන සුදුසු නැහැ ඒවට. එහෙම තත්ත්වයක් තියෙනවා. අනිත් එක තමයි ලෙඩ රෝග. දැන් මේ ලෙඩ රෝග අපි නිතර කියනවා මේ වේදිකාවේ අපේ ගෙදරක කිසිම ගෙදරක් නැහැ ඔය බෝ නොවන රෝග යකින් නොපෙළෙන තරමටම අපි ලෙඩ වෙලා. එක්ක දීවැඩියාව, හෘද ආබාධ, පිළිකා, වකුගඩු, අක්මාවේ අමාරු ආදී වශයෙන් මේ වගේ විශාල ලෙස අපි මිනිස්සු මේ බෝ නොවන රෝග වලින් පෙළෙනවා. ලංකාවේ මරණ අනුපත් ප්‍රතිශතයෙන් 85% පමණ මේ යන්නේ බෝ නොවන රෝගවලින්. ඉතින් මේවට දැන් බටහිර වෛද්‍යවරු විශේෂයෙන්ම ඇමරිකාවගේ රටවල්වල සහ යුරෝපයේ වගේ රටවල්වල මේකට හේතු සාධකයේ දෙක ලෙස දක්වන්නේ නිර්මාංශ ආහාර වේලකින් පිටපැනීම. මස් මාංශ ආදී දේවල් හරහා අපරෙන්න වස විස දේවල් ගැන අපි හුඟක් වෙලාවට අපේ රටේ දැනුවත් වෙන්නේ නැහැ. අපි කියන්නේ ප්‍රෝටීන් කතාව විතරයි. එතකොට ප්‍රෝටීන් වලට පිටින් එන සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල්, ඊට පස්සේ හෝමෝන වර්ග, සතුන්ගේ ඇඟේ හැදෙන හෝමෝන, සතුන්ට එන්නත් කරන හෝමෝන, ඇන්ටිබයොටික්ස් නැත්නම් ප්‍රතිවේධක ඖෂධ වගේ දේවල් මේ සතුන් හරහා අපට ඇවිල්ලා අපේ ප්‍රතිශක්තිය නැති කරන මහ විශාල ලෙස අපේ නිරෝගීතාවය අඩපණ කරන දේවල් තමයි මේ අපේ ආහාර හරහා ලැබෙන්නේ. ඉතින් මේකට හොඳම ආහාර තමයි ශාකමය ආහාරය කියලා දැන් බටහිර වෛද්‍යවරු, ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරු සහ රිසර්චර්ස්ලා පරීක්ෂණ වාර්තාවන් ඉදිරිපත් කරන මහ දැවැන්තයෝ මේ ගැන නිතර නිතර පුනපුනා කියනවා. ඉතින් ලංකාවේ සිද්ධේ සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට ඉතාමත්ම සන්තෝෂයි අපේ මෙවැනි වෛද්‍යවරු ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන්. අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැනුවත් කිරීමක් නැතිකම. දැන් හොඳටම දන්නකොට මේක වැරදි කියලා ඒ ගැන කතා නොකිරීමත් ඒ වැරද්දට අනුබල දීමක්. ඉතින් ඒ දේ අපේ රටේ මන් දන්නේ මොකද කියලා අපි වෛද්‍ය සමාජයට කියයි මොකද මේකට හේතුව කියලා. එහෙම ඒ දැනුවත් කිරීමක් සිද්ධ කිරීමට ඉදිරිපත් වෙන සංඛ්‍යාව ඉතාමත්ම අල්පයි. අපි දන්නවා එක ප්‍රෝටීන් සත්ව මාංශ ප්‍රෝටීනයක් ලබා ගැනීම සඳහා ශාක ආහාර ශාක ප්‍රෝටීන කිලෝග්‍රෑම් 6ක් විතර අවශ්‍යයි. එකට 6ක් කියන්නේ මෙච්චර මේ සම්පත් සීමිත ලෝකයක අපි අච්චර මේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා විනාශ කරනවා මේ සත්ව කෑම වෙනුවෙන් සහ ඒ හරහා අපි සත්ව මාංශ අරගෙන අපි ලෙඩ වෙනවා. ඉතින් මේක පුදුමාකාර විෂමතාවයක් අපේ මේ ආහාර රටාව තුළ තියෙනවා. ඉතින් එතකොට දැන් ඒ ආදී වශයෙන් ගත්තාම දැන් ලෝකයේ ජලය දැන් හරක් මස් රාතලක් හදාගන්න
හරක් මස් රාත්තල කදාගෙන ජල ගැලුම් 2500ක් පමණ අවශ්‍යයි. නමුත් එළවලු රාත්තල කදාගන්න අපට අවශ්‍ය වෙන ජල ගැලුම් 25ක් පමණ සාමාන්‍යයෙන් දළ වශයෙන් ප්‍රමාණයක්. එතකොට මේ ලෝකයේ දැන් මේ අවස්ථාව වෙනකොට අතිවිශාල ජල පානීය ජල හිගයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් දැන් මේක මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ වගේ විශාල සම්පත් දැන් අපේ රටේ නිෂ්පාදනය කරන බඩිරින් වලින් 85%ක් දෙන්නේ සතුන්ට ගන්න. අපි මෙතන කියන අපට කණ්ඩා ආහාර නැහැ කියලා. ඒ ආදී වශයෙන් දැන් ලෝකෙ නිෂ්පාදනය කරන ආහාර වලින් 80%ක් පමණ දෙන්නේ ධාන්‍ය වලින්. ධාන්‍ය වලින් 80%ක් පමණ යොදවන්නේ සත්ව කෑම සඳහා. ඉතින් දැන් අපි ওই සතුන්ගේ දුක වේදනාව වෛරය ක්‍රෝධය ගැන කතා කරන්නේ නැතුව මේ මිනිසාගේ සම්පත් වැරදි ලෙස පරිහරණය කිරීම තුලින් කොයිතරම්නම් අයහපතක් අපට සිද්ධ වෙනවාද කියන එක අපි දැන් නැවත නැවත පුන පුනා කියන සිද්ධ වෙලා තියෙනවා. ඒකලම ඔබතුමා කිව්වා වගේ වැරදි දැන් වෛද්‍යවරෙක් ඇවිල්ලා යමක් කිව්වන් පස්සේ අපේ රටේ තියෙනවා යම්කිසි මේ පිළිගැනීමක් මේ ඔක්කොම නිකන් දේවත්වයෙන් සලකන ගතියකුත් තියෙනවා. ඉතින් සමහරක් වෛද්‍යවරු ඇවිල්ලා කියනවා තමන්ගේ මත මේ යල් පැන ගිය ඔය බටහිරට වලින් එලීට ගිය සමහරක් ක්‍රම තමන්ගේ ක්‍රමයක් හැටියට ඉදිරිපත් කරමින් මෙන්න මේ ඒ වෛද්‍යවරුන්ගේ නම් දාගෙන එක එක ක්‍රම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අපෝමේ යාවත් කාලින් නොවුණු දත්ත පදනම් කරගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ දැන් අර මුළු පික්චර් එකෙන් කියන්නේ මුළු සමස්ත සිතුවමෙන් ඉතා පොඩි කොටසක් විතරක් පෙන්වනවා. දැන් උදාහරණයක් හැටියට මස් මාළු කිරිබිත්තර සම්බෝල වගේ දෙයක් කාලා කෙට්ටු වෙන්න පුළුවන් කියන එක. ඉතින් කෙට්ටු වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ කීටෝන් ඩයට් කියලා. මේ අපේ සීනි වලින් ශක්තිය ගන්න නැතුව මේදය දහනය කිරීම තුළින් ශක්තිය ලබා ගැනීම ක්‍රමයක් තියෙනවා. ඒක කෙටි කාලීනව මෙඩිකල් ඩයට් එකක් ඉතක් කෙටි කාලීනව කරන්න පුළුවන්. එහෙම දිග කාලීනව කරොත් ශරීර රහිත කරයි. ශරීරයේ වෙනත් ලෙඩ රෝග හැදෙනවා. කොලෙස්ටරෝල් වගේ දේවල්, කිඩ්නි ස්ටෝන්ස් එහෙම නැත්නම් වගෝඩු අමාරු, කීටෝ ෆ්ලූ කියලා එකක් තියෙනවා. ඒ වගේ විශාල දේවල් හැදෙනවා. ඒ ගැන කතා කරන්න නැතුව අර හොඳ දේ විතරක් පෙන්වනවා. ඉතින් දැන් මස් මාසත් එහෙමයි. මස් වල ප්‍රෝටීන් දිනවා. ප්‍රෝටීන් කියාගෙන ප්‍රෝටීන් ටික විතරක් පෙන්වනවා. ඒකේ අහිතකර දේවල් පෙන්වන්නේ නැති. ඉතින් අපට හොඳම සුදුසුම ආහාරය ශාකාහාරයක් කියන එක දැන් බටහිර ඇමරිකාව වගේ රටවල විශාල ලෙස ව්‍යාප්ත වෙනවා. ඒවා කතා කරනවා. එහේ තියෙනවා ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා. ඒ කියන්නේ තමන්ගේ වෛද්‍ය ක්‍රමය ආහාරය වෙනස් කිරීම පමණකින්ම මේ ලෙඩ සුව කිරීමේ ක්‍රම දැන් එහේ භාවිතා කරනවා. ඉතින් මම හිතන්නේ අපේ වෛද්‍යවරයන් සම්බන්ධයෙන් කතා කරේ මම වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න ඔය මේ කාරණා සම්බන්ධයෙන් මේ කාරණා මත අපේ රටේ ඉදිරි අනාගතයේ සුබදායක වෙන්නට නම් අපට ගෙදර දොර වවා ගන්නට පුළුවන් මෙතුමා මේ වෛද්‍යතුමා කතා කරා ඒ සම්බන්ධයෙන් දේශීය ආහාර අවශ්‍ය තරමට තියෙනවා. අපි දන්නේ නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒවට යොමු වෙන්නට ඕනේ. මස් මාංශ සතුන් මරාගෙන කෑමේ ඒ වැරදි ක්‍රියා පිළිවෙතින් අපි අයින් වෙන්න ඕනේ කියන එක තමයි අපි මේ නිතරම යෝජනා කරන්නේ. හොඳයි අපි ආචාර්ය ආනන්ද මහින්කන්ද මෙතුමා කියපු ඕනතරම් ආහාර තියුණා කියවාට කැරට් අද දවසේ කැරට් 22 කැරට් වලට වඩා මං හිතන්නේ තියෙන අපේ එළවලු කැරට් වල මිල ගණන් ඉහළයි කියලායි පහුගිය කාලේ වෙළඳපොළ දිහා බැලුවම අපිට හිතෙන්නේ. එහෙමනම් මේ ආහාරවල යම් මිල අධික වීමට හේතුවක් තිබෙන්නට පුළුවන්. මං හිතන්නේ මේකේ රහසක් තිබෙන්නට පුළුවන්. ඇයි කැරට් 22ටත් වඩා මේ අපේ අපි කන කැරට් මෙච්චර ගණන් කැරට් ඔච්චර ගණන්ද කියලා රත්තරන් ඇයි ඔච්චර ගණන් කියන වගේ ඇයි කැරට් ඔච්චර ගණන් කියලා අපිට හිතෙන්න පුළුවන්. අපිට ඇත්තටම තියෙන්නේ මේ සීමිත ආහාර කිහිපයක්ද අපිට නිල්ල පිරුණු රටක් ඉසුරු බර හෙටක් ඔය වගේ තේමා පාට තුනට ඇත්තටම අපිට ආහාර වර්ග කීයද අතේ ඇඟිලි ගන්නටත් අඩු සංඛ්‍යාවක්ද තිබෙන්නේ කොපමණ අපි වෛද්‍යතුමාගෙන් අපිට දැනගන්න ලැබුණ මිට කලින් ආහාර වර්ග අපිට ශාකමය ආහාර වර්ග 250,000කට අධික සංඛ්‍යාවක් තිබෙන බව. නමුත් 12,000 7,000 අතර ප්‍රමාණිකුණුත් 20ක් වගේ ප්‍රමාණයක් තමයි අපි මේ බොහොම සුලභ ලෙස ආහාරයට ගන්න කියලා. කොතනද අපිට වැරදුනේ? ආහාර අර්බුදයට හේතුව කුමක්ද? මේ කතාවෙන් අපි කතාබහ පටන් ගත්ත හොඳයි. අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක මෙතුමනි. ඇත්තටම මුලින්ම ස්තුතියන්ත වෙනවා මේ සඳහා මට ආරාධනා කරපු අපේ නිහාල් විජේරත්න මහත්මයා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස වෙනුවෙන්. ඉතින් මම හිතන්නේ ඇත්තටම ආහාර සුරක්ෂිතතාව ගැන ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට ඇයි මට කතා කරන්න වෙන්නේ කියන එක අපි බැලුවොත් ඇත්තටම ආහාර සුරක්ෂිතතාව කියන්නේ අපි ආහාරවල ප්‍රමාණාත්මකකින් ස්වයංපෝෂිත වීම පමණක් නෙවෙයි, ඒ ආහාරය අපේ සෞඛ්‍යයට ගැලපෙන්නත් ඕන. එතකොට ඇත්තටම මේකේ තියෙන මිෂන් එක විදිහටම කියන්නේ අපිට අපේ ශරීරවලට ගැලපෙන සෞඛ්‍ය ආරක්ෂිත ආහාරවලින් අපිව සුරක්ෂිතව ළඟා කර ගන්න ඕන කියලා.
ඇත්තටම ඉතින් එහෙම අපි සලකනකොට අර මම ඔබතුමාට කලින් දැනුවත් කරා වගේ අපේ මේ ලෝකයේ තුල බිහි වෙලා තියෙන ශාක විශේෂ 250,000ක් මේක මේ ප්‍රකාශිත දත්ත වලින් මම කතා කරන්නේ 250,000ක් ශාක විශේෂ වර්ග තියෙනවා. ඒකෙන් 12,500ක් විතර අපිට ආහාරයට ගන්න පුළුවන් ශාක. එතකොට ඒකෙනොත් තව 7,000 කෙලිම කෘෂිකර්මය තුලින් අපිට නිපදවා ගන්න පුළුවන් ආහාර. ඒ වගේම නමුත් ලංකාව ගත්තොත් අද ලංකාව ගත්තත් ප්‍රකාශිත දත්ත අනුව ආහාර වර්ග 3,360ක් ශාකමය අපිට ආහාර ගත හැකි ආහාර භෝග වර්ග තියෙනවා 3,360ක්. හැබැයි අවසනාවකට අපි අද පාවිච්චි කරන්නේ ආහාර ශාකමය ආහාර වර්ග 20ක් 30ක් අතර ප්‍රමාණයක්. එතකොට ඇයි දැන් ඔබට පේනවා දැන් මේ කැරට් ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු මෙච්චර බය වෙන්නේ? මේ ආහාර ඉතාමත් අතලොස්සක් මත තමයි අපි ආහාර සුරක්ෂිතාව ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ වවන ආහාර වර්ග අපි දැන් ගත්තොත් ලෝකයේ මේ ශක්තිය සහ ප්‍රෝටීන් ප්‍රභවය වශයෙන් ගත්තොත් 75% සිට 95% දක්වා ලෝක ප්‍රජාව යැපෙන්නේ ශක්ති පදාර්ථ සහ ප්‍රෝටීන් ප්‍රභවයක් විතර ගත්තොත් තිරිඟු ඉරිඟු සහ සහල් මත. ඒ වගේම ලෝකයේ වගා කරන බිම් අපසරිය ගත්තොත් 40%ක්ම පාවිච්චි කරන්නේ ඉරිඟු තිරිඟු සහ සහල් වවන්න. ඒ කියන්නේ මේ තුනක් වවන්න තමයි 40%ක් මේ ඇග්‍රිකල්චරල් ලෑන්ඩ්ස් එරබල් ලෑන්ඩ්ස් කියන පාවිච්චි කරන්නේ. ඉතින් බලන්න කොච්චරම ඒ කියන්නේ මේ මේ තියෙන මේ ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන් වල තියෙන කොච්චර වැරද්දද. ඇත්තට මේ ආහාර වර්ග ගත්තොත් මේ අපි 3,000 ගණනක් අපි තියනවා කියලා කතා කරන මේ සියලු ආහාර නිකන් ඉබේ වැවෙන ඒවා ගොඩාක් තියෙනවා. මේ ආහාර වල සුවිශේෂත්වය තමයි ඇත්තටම අපිට කෘෂි රසායන වගේ විවිධ යෙදවුම් නැතුව ඉබේ වැවෙන ආහාර මෙතනින් ගොඩාක් තියෙනවා. නමුත් ඒවා ප්‍රචලිත කරන්න සහ ඒවට අලෙවි යාන්ත්‍රණයක් හදලා ඒවයි නිෂ්පාදකයෝ දිරිගන්වන්න, එහෙම නැත්නම් අපේ වෙළඳපොළ තුළ මේ දේශීය ප්‍රාදේශීය ආහාර වර්ග ටික මේ වෙළඳපොළේ බහුල කරන්න ක්‍රමවේද ඇති වෙලා නැහැ. ඉතින් ඒක මේ මේ තා සියලුම රජයන් උනත් මේක ගැන අවධානය යොමු කරන්න ඕන. මොකද මේක ඇත්තටම දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක තියෙන ප්‍රතිපත්තිමය ගැටලුවක් මෙතන තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් වර්තමානයේ අපි ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන ජාතික වැඩසටහන විදිහට මේ දේශීය ආහාර වර්ග අපි අඳුරගන්න වැඩපිළිවෙලක් කරා. අපි මුලින්ම අඳුරගත් එක තමයි අපේ මේ විජේරත්න මහත්තයාගේ සංකල්පය. මම හිතන්නේ හොඳටම රටතුල ප්‍රියාත්මක කරන කෙනෙක්. මේ අපේ රටේ මේ සංස්කෘතිය, මේ ආහාරයත් එක්ක බැඳිච්ච සංස්කෘතිය, දේශීය ආහාර සංස්කෘතිය නිර්මාණය වෙන්නේ මේ විහාර අධ්‍යාපනයත් එක්ක, මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක. එතනින් ගමයි පන්සල අතර සබඳියාව ඇති වුණා. ඒ සම්බන්ධියාව තුළින් ඇත්තටම මිනිස්සුන්ට ධර්මයේ පමණක් නෙමෙයි කියලා දුන්නේ. අර්ථය ධර්මයේ කියලා දෙකක් අපි දන්නවා අහලා තියෙනවා. ඒතර අර්ථය කියන්නේ අර්ථකමය. දැහැමි අර්ථකමයත් කියලා දුන්නා. ඒතර ලංකාව වගේ රටක දැහැමි අර්ථකමය කියන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මාන්තය ඇතුළු තවත් කලා ශිල්ප 64ක් අටලොස් කුලයක කර්මාන්තකරු 64ක කලා ශිල්පයන් මේ රටේ මේ විහාර අධ්‍යාපනය තුළ සම්පාදනය වුණා. ඉතින් ඒක හින්දා එදා අපේ රටේ අද අපි දියුණුවයි කියලා කතා කරාට එදා අපේ රටේ ආහාරය, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, ඖෂධ කියන එක තමාගේ ප්‍රදේශය තුළම නිෂ්පාදනය කරන්න පුළුවන්කමක් තිබුණා. අද අපිට අපි අඳින වස්ත්‍රයේ පවා හදන නූල පවා පිටරටින් ගේන්නේ. ඉතින් ඒ කියන්නේ ආහාරය පවා අද මම හිතන්නේ ආහාර සම්පෝෂිත ඒ කියන්නේ අපේ රටේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පිටරටින් බිලියන 1000ක රුපියල් බිලියන 1000ක ආහාර වසරකට ගෙන්නනවා. ඒ වගේම අපේ රටේ ආහාර වගා කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය, ඒ කියන්නේ කෘෂි රසායන වගේ අමුද්‍රව්‍ය ගෙන්නන තව රුපියල් බිලියන 700ක් වගේ වියදම් කළා. මේ බිලියන 7000 බිලියන 2000ක් වගේ අපි මේ වියදම් කළ බලාපොරොත්තු වෙන ආහාර සුරක්ෂිතාවය අපිට ඇති වෙලා නැහැ. එහෙනම් ඉතින් එච්චර ගණක් වියදම් කරනවා නම් මේ රටේ ආහාර සුරක්ෂිතාවය ඇති වෙන්නේ නැහැ. එහෙම වෙලත් නැහැ. මන්ද පෝෂණයත් ඒ වගේම තියෙනවා. අනවශ්‍ය විදිහට පෝෂණ කොටස් අරගෙන අධිපෝෂණයක් තියෙනවා. මේ වගේ සියලු දේවල් ගත්තම ඇත්තටම අපේ තියෙන මේ අපි මේ ඉඳගෙන ඉන්න පොළොවේ මත ඉබේ හැදෙන ආහාර ටික ගත්තත් මේ රටේ ස්වයංපෝෂණභාවය ඇති කරන්න පුළුවන්. හැබැයි ඒකට නිසි කළමනාකරණයක් නැහැ.
ඒ ගොවිය දිරිම ඒ කියන ඒ ආහාර විශේෂ ටික දැන්ටත් අඳුරගෙන තිනවා බොහෝමයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ ආහාරවල තියෙන විශේෂත්වය තමයි දැන් අපි අද දන්නවා පහුගිය කාලේ මම කාලය ගන්න වැඩනම් කියන්න මේ පහුගිය කාලේ අපි දැක්කා මේ ගොඩක් කාලගුණ දේශගුණ විපර්යාස. අපි දන්නවා වහින කාලයට වස්සාන කාලයටත් එහා ගිහිල්ලා වැස්සා. ඉතින් එතකොට මේ කාලගුණ විපර්යාසයට ඔරොත්තු දෙන බොහෝ ශාක වර්ග මෙන්න මේ අපි දේශීය ආහාර සම්පත් සතු වෙනවා. ඉතින් අපි අර බලෙන් ගෙන්නගෙන රසායනික යෙදුම් යොදලා බලෙන් අපි වගා කරගන්න මේ කැරට් බීට් බෝන්චි වෙනුවට ඇත්තටම මේ ස්වභාව ධර්මයට උචිත අපේ ශරීරවල ජානවලට උචිත අපේ පරිසරයට ගැලපෙන පසට ගැලපෙන මේ ඉබේ පැදෙන ශාක විශේෂ ටික අපි ප්‍රවර්ධනය කරගත්තනම් මම හිතන්නේ අපිට ඉතාමත් අඩු වියදමකින් කාලගුණ විපර්යාසයට ඔරොත්තු දෙන ආකාරයට මේක හදන්න පුළුවන්. ඒ වගේම අනිත් ඒ ශාමික අපි බලන්න අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තිරිඟු පිටි අපි පිටරටින් ගෙනල්ලා මෙහේ පාන් ගෙඩියක් හදනකොට අපි වැඩිපුර ගෙවන්නේ තිරිඟු වල මුදලද එහෙම නැත්නම් මේ නැව් ගාස්තු ප්‍රවාහන ගාස්තු අපි ගෙවන්නේ. ඒ වගේම හාබර් එකට ඇවිල්ලා අපි එතනින් මුළු රටටම බෙදා හරින්න යන ප්‍රවාහන වියදම අපි ගත්තොත් ඇත්තට මේ ආහාරවල වියදම නෙවෙයි මෙතන තියෙන්නේ. ඒකෙන්ද දැන් විශේෂිත සංකල්පයක් අපි මුළු ලෝකෙම කතා කරනවා සීරෝ මයිලේජ් කියලා. ඒ කියන්නේ ගමනාගමනයට අඩුම වියදමක් දාලා ආහාර ගන්න ඕනේ කියලා. අදන් ඉතින් අද මේ කැරට් කිලෝ එක මෙච්චර බිල වැඩි වෙන්නේ මේ ප්‍රවාහන වියදමත් එකතු වෙනවා. ඒ වගේම ඒවට දාන පිටරටින් ගෙන්නන කෘෂි රසායන යෙදුම් වල මිලත් මෙතෙන්ට එකතු වෙනවා. ඒකෙන්ද මේ බලන්න ඇත්තට මේ ආහාරික මිල නෙවෙයි මේ අපි වියදම් කරන්නේ. ඉතින් ඒකෙන්ද මේ ආහාර සුරක්ෂිතාව ගැන කතා කරන ලොකු දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් එතකොට මේ 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 වශයෙන් ගත්තොත් අපි ඒ වගේම මේ ආහාර නිෂ්පාදනය කරන්න අපි කොච්චර අපද්‍රව්‍ය පරිසරයට උදාහරණවාද නේ. ඉතින් ඒව ඔක්කොම බලනකොට ඇත්තටම අපි ජීවත් වෙන වටපිටාව තුළ අපිට ගැළපෙන ලෙස හදාගන්න ආහාරය දැන් බටහිර විද්‍යාවේ පියා බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටස් කියන්නේ let food be thy medicine, let medicine be thy food. ඒ කියන්නේ ආහාරය ඖෂධය කරගන්න ඖෂධය නම් ආහාරේ විය යුතුයි කියලා. ඉතින් ඒතර මේ සංකල්පය අපි බටහිර වෛද්‍ය විද්‍යාව වැඩි වශයෙන් භාවිත කරන පිරිස් මේ ගැන අපිට මේ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඒක වෛද්‍ය ප්‍රජාවෙන් ඒ ගැන වැඩි කතා කරෙන්නෙත් නැහැ. මේ ඓතිහාසික පැත්ත කතා කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපිට ලොකු මේ හඳුන්වා දීමක් මම හිතන්නේ කරේ. ඉතින් මම හිතන්නේ මේ ගැන විශේෂයෙන් අපි ඉස්සරහට කතා කරමු. හොඳයි. අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුද දහනායක මෙතුමා මේ කරපු විග්‍රහයත් එක්ක මට හිතෙනවා දැන් මේ දරුවන්ට හොඳම දේ කිව්වට දරුවන්ට නරකම දේ දීලා දරුවන්ගෙන් හොඳම දේ අපි බලාපොරොත්තු වෙන සමාජයක් තමයි අපේ මේ අපේ අවට සමාජයෙන් ගොඩ නිර්මාණය වෙලා තින්නේ. අපේ විශේෂඥ වෛද්‍ය හැරිස් පත්‍රිකේ ශෝරීනි දරුවන්ට හොඳම දේ නොදී දරුවන්ගෙන් හොඳම දේ බලාපොරොත්තු වෙන සමාජයක නිවැරදි ආහාර රටාවකින් තොරව දරුවන්ට දැන් රයිස් වලට හුරු වෙලා රයිස් වලට අනිවාර්යෙන් අපිට කැරට් වගේ දේවල් නැතුව බැරි තත්ත්වයක් ඇති වෙලා තිනවා. කොහොමද අපි මේ නිවැරදි ආහාර රටාවකට යොමු නොවීම නිසාද දරුවන්ට මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මම හිතන්නේ බොහෝ නොවන රෝගවලින් දරුවෝ බොහෝ වෙලාවට පීඩා විඳිනවා. මේ තත්ත්වයට කොහොමද ඔබතුමාගේ ප්‍රවේශය ලබා ගන්න? ඔව් ඇත්තටම දැන් අවුරුදු 30කට වැඩි කාලයක් 32ක් විතර කාලයක් වෛද්‍යවරයෙකු විදිහට විශේෂඥ වෛද්‍යවරයෙකු විදිහට දරුවන් සහ සමාජ මීට කලින් වැඩිහිටියන් එක්කත් මේ ප්‍රතිකාර සේවය දෙද්දී මම දැකපු ප්‍රවණතාවය තමයි පසුගිය අවුරුදු දශක දෙකක් තුනක් වගේ කාලය තුළ අපි මුලින් කතා කරේ බොහෝ වන රෝග ගැන, විස බීජ ආසාදන ගැන, බැක්ටීරියා වෛරස් ආසාදන, වසංගත ගැන. නමුත් දැන් වැඩිපුර කතා කරන්න වෙලා තියෙන්නේ බොහෝ නොවන රෝග. ඒ කියන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිවීම, රුධිර පීඩනය, හෘද රෝග, ශ්වසන රෝග පිළිබඳව. එතකොට මේ කාලානුරූප වෙනසට හේතුව විශ්ලේෂණය කරගෙන යනකොට පැහැදිලිවම පේනවා මේ තත්ත්වයට පාදක වෙලා තියෙන ප්‍රධානම කාරණේ තමයි ජීවන රටාවේ විච්ච වෙනස්කම්. අනිත් පැත්තෙන් ආහාර පාන රටාවේ ඇති වුණු වෙනස්කම්. විශේෂයෙන්ම මේ වාණිජ ලෝකයේත් එක්ක ඊට ග්‍රහණය වෙච්ච දරුවන් විශේෂයෙන්ම අනිත් පැත්තෙන් දෙමව්පියන් ගුරුවරුන් ගේ මේ හැසිරීම රටාව තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. එතන අපි මේක තවත් තොරතුරු හොයාගෙන යනකොට පෙවුණා ඉස්සර අපි ස්වභාවික පරිසරයෙන් ගත්ත ආහාර මට අපි ළමා කාලේටත් අපේ වැඩිහිටියන්ගේ කාලේදී අපේ වටපිටාවෙන් ගත්ත ආහාර තමයි අපි ආහාරයට ගත්තේ ආහාර සහ පාන වර්ග. කාලානුරූපව මේක මේ වෙළඳ මේ ගහනේ තසුවීමත් එක්ක ඊට පස්සේ අපිට ආනයනික ආහාර සහ පාන වර්ග වලට හුරු වෙන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිද්ධ වුණා. දැන් කිරිපිටි ගැන කතා කරද්දී දශක 3ක් 4ක් තිස්සේ
කිරි මේ මෑතදී මෑති කියන්නේ පසුගිය කාලේ අඳුනාගත්තා කිරිපිටි වලින් රෝග 20ක් විතර හැදෙනවා කියලා. කායික මානසික විදියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේවා අපේ රටෙත් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශාලා මේවා දැනුවත් වීම කරා. ඊළාට පාම්පිටි සංස්කෘතිය, තිරිගුපිටි සංස්කෘතිය. ඉතින් මාළඟ මේ තියෙන පරීක්ෂණ වර්තාව මේ තිරිගුපිටි වලින් රෝග 10ක් ගැන කතා කරනවා. දියවැඩියාව, පිළිකා, හෘද රෝග, ලේ අඩුකම, ඔස්ටියෝපොරොසිස්, මේ අස්ථිවල ඇතිවෙන රෝග, ජීර්ණ පද්ධති රෝග සහ මානසික තත්ත්වයන් පවා ඇඩික්ෂන්, අබ්බැහිවීම, ඩිප්‍රෙෂන් වගේ තත්ත්වයන්. එතකොට මේ පාම්පිටි. අනිත් පැත්තෙන් මේ කෘතිම ආහාර රටාව නිසා මේ කෘතිම ආහාර පිළියෙල කිරීමේදී විශේෂයෙන් මාංශමය ආහාර, මස් මාළු ආහාර පිළියෙල කිරීමේදී යොදෙන රසකාරක, වර්ණකාරක, සමහර විකිරණ වර්ග නිසා ඇතිවන හානිකර ප්‍රතිඵල. අනිත් පැත්තෙන් අපිට මෙච්චර ආහාර විවිධත්වයේ තියෙන රටක ආහාර පාන අපි මෙලෝලු පළතුරු පලා වර්ග තියෙන රටක අපි විශාල වශයෙන් ආනයනය කරන පළතුරු වර්ගවලට අපි උඟක් දරුවන්ට ඇබ්බැහිවීමක් වෙලා තියෙනවා. මිරිස්, මිදි, ඇපල්, දොඩක් වගේ දේවල් දැන් මේවා පිටරටින් මාස ගාණක් තිස්සේ ප්‍රවාහනයේ සහ අනිත් තැන්වලින් අරන් එද්දී භාවිතා කරන කල් තබා ගැනීමේ රසායනික ක්‍රම, විකිරණ ක්‍රම, විවිධ ක්‍රම නිසා ඇතිවන හානිකර විෂද්‍රව්‍ය ශරීරගත වීම. ඒතර මේ හේතු සාධක ගණනාවක් නිසා දරුවන් අතර පවා දැන් අපි සාමාන්‍යයෙන් මේ දියවැඩියාව හෘද රෝග ගැන කතා කරන්නේ අවුරුදු 40ට කලින් තම වයස ගියාට පස්සේ තමයි වැඩිහිටි රෝග විදියට අඳුනගත්ත රෝග දැන් අපි දරුවන් අතර කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දියවැඩියාව වෙනම සායන දැන් මා සේවය කරන ළමා රෝහලෙත් සායන දෙකක්ම පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. වයස 70 වශයෙන් කියනවා මාස කීපේ දරුවනුත් ඉන්නවා. මාස දෙකේ තුනේ දරුවනුත් හම් වෙලා තියෙනවා දීවැඩිය තත්ත්වයන්. අපිට හිතා ගන්න බෑ මොකද්ද මේකට හේතුව කියලා. සමහර ඥානමය හේතුන් තියෙනවා. නමුත් දෙමව්පියන්ගේ ආහාර පාන රටාව පවා මිට බලපාලා තියෙනවා. මව් කුස තුළ වැඩෙන දරුවාට මවගේ පෝෂණය, මානසික තත්ත්වය වගේම පෝෂණයත් එහිදී ඇතිවන වසවිසි සහිත ආහාර පාන රටාවත් සැලකිය යුතු බලපෑමක් ඇති කරලා තියෙනවා. වෛද්‍යතුමනි, දෙමව්පිය වැඩිහරියක් කියන කාරණාවක් තමයි මේ කාර්යබහුල සමාජයේ මේ ෂණික ආහාර වලට යා යුතු. නැතුව අපිට මේ කාර්යබහුලත්වයේත් එක්ක අපිට ෂණික ආහාර වලින් තමයි මේකට තියෙන හොඳම එකම විසඳුම හැටියට. මේ හොඳම එකම විසඳුම ෂණික ආහාරද මේ කාර්යබහුල සෙරී වාණිජ සමාජයේ තියෙන එකම විසඳුම මේකද වෛද්‍යතුමනි? නෑ, ඇත්තටම ෂණික ආහාර කියලා AI භාවිතා කරන්නේ පිළියෙල කරගත්තේ එහෙම නැත්නම් කෙටි කාල සීමාවකින් ගත්ත කෙටි ආහාර වර්ග, කෙටි පාන වර්ග මේ වගේ දේවල්. නමුත් මේවා මම කලින් කියපු විදිහටම මේවා පිළියෙල කිරීමේදී කල් තබා ගැනීමේදී භාවිතා කරන ක්‍රම. අනිත් පැත්තෙන් මාංශමය ආහාරය තුල පවා වසවිස අඩංගු වෙනවා. ඒක ශරීරයට අහිතකර. අර අනිකුත් අපේ මහත්වරු අපේ මේ විද්වතුන් ප්‍රකාශ කර විදිහටම ඒ විස අඩංගු වෙනවා. ඊළඟට මේව පිළියෙල කිරීමේදී යොදන ද්‍රව්‍ය නිසාත් විස අඩංගු වෙනවා. හැබැයි මේ වෛද්‍යවරුම තමයි විශේෂඥ වෛද්‍යවරු හෝ අපේ සමාජීන බටහිර වෛද්‍යවරු කියන කාරණාවක් තමයි දැන් මේ කිරිපිටි, බිත්තර, මස් මාංශ නැතුව ළමයින්ගේ වැඩෙන්නේ නැහැ. මේ වැඩෙන වයසේ ඉන්න දරුවන්ට මස් මාළු හොඳට කන්න දෙන්න ඕනේ. මේවා කන්න නොදුන්නොත් ඔවුන්ගේ පෝෂණීය තත්ත්වයන් මේ පෝෂණ තත්ත්වයන් බාල වෙනවා. ඒ නිසා හොඳට ඔවුන්ට මේ වගේ මේ කිරි, බිත්තර, මස් මාංශ වැඩිපුර ඔවුන්ට ආහාරයට පරිභෝජනයට දී යුතුයි කියන කාරණාව. මේක බටහිර සංකල්ප, බටහිරින් ඈත් වුණත් අපේ රටේ මේ වගේ ජනකාන්ත මිත්‍යා මත තාම සමාජයේ මුල් බැසගෙන තියෙනවා. ඔව්, ඇත්තටම බටහිරින් ආපු සංකල්ප මේ වෙළඳ පොළ යම් කිසි විදියකින් හැසිරවීමක් නිසා තමයි මේ වැරදි අදහස ගිහිලා තියෙන්නේ. නමුත් අපි ළඟ සංඛ්‍යාලයකින දත්ත තියෙනවා. මේ පළවෙනිම කාරණේ ප්‍රෝටීන් බහුල ආහාර ජීවිතය කියන සංකල්පේ පවා වැරදි. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ප්‍රෝටීන් සඳහා මාංශමය ආහාරය දීම කියන එකත් වැරදි. මොකද අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරගත වීම හොඳ නැහැ කියලා දැන් අලුතින්ම කරන පරීක්ෂණ වාර්තාවල අඩංගු වෙලා තියෙනවා. හේතුව තමයි ප්‍රෝටීන් වලින් කරන්නේ මූලිකව ශරීරයේ සෛල ගොඩනැංවීම, සෛල වැඩි වීම, සෛල ප්‍රමාණය වැඩි කිරීම. එතකොට මේ කාර්යයේදී අපි හොඳට දන්නවා පිළිකාවක් හැදෙන්නේ ඉතා ඉක්මනින් සෛල බෙදි බෙදි යන අසාමාන්‍ය සෛල සංඛ්‍යාවක් තමයි අපි පිළිකාවක් කියන්නේ. එතකොට අපි අධික ප්‍රෝටීනමය ආහාරයක් දුන්නොත් එහෙම දරුවන්ට හෝ වැඩිහිටියෙක්ට සමහර විට මේකේ වාසිය ලබා ගන්නේ අර පිළිකාසයිල. මොකද ඒ සයිල තමයි වේගෙන් වැඩෙන්නේ. එතකොට මේ වර්තමානයේ කරපු සමීක්ෂණවලදී හොයාගෙන තියෙනවා මේ පිළිකා
වර්ධනය වීමට හේතුව මේ මාංශමය ආහාර. එක් ප්‍රධාන හේතුවක් මේ මාංශමය ආහාරවල තියෙන අධික ප්‍රෝටීන් සංඝටක. ඉතින් ඒක අනිත් පැත්තට වැරදි විදිහට තමයි අපේ සමාජයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දරුවන්ට හොඳට වැඩෙන්න කියලා වැඩියෙන් ප්‍රෝටීන් දීම සඳහා මස් මාංශ භාවිතය කියන සංකල්පය ඇත්තටම යල්පැනගේ සංකල්පය. නමුත් තවමත් අපි ඒ තුල එල්බගෙන විශේෂයෙන්ම තමන්ගේ වෙළඳ වාසී තකා ඒක පාවිච්චි කරනවා. ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරලා අපි ඒකේ විකල්පය තමයි හොයන්න ඕනේ. දැන් මාළඟ මේ සංඛ්‍යාලේඛන තියෙන ඉතා පැහැදිලිවම ප්‍රෝටීන් තියෙන ප්‍රෝටීන් අධික වශයෙන් අඩංගු ශාකමය ආහාර. දැන් බලන්න ග්‍රෑම් 100ක් ගත්තොත් දඹලවල 33ක් තියෙනවා. විතරේක තියෙන්නේ 13යි. ඒ වගේම මුං ඇට, කව්පි, පරිප්පු 24 25ට වැඩිය තියෙනවා ග්‍රෑම් ප්‍රමාණයෙන්. මේ ප්‍රෝටීන් ප්‍රමාණයම දෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන් මේ තියෙන ශාකමය ආහාර වලින්. අර කියන අනතුරකිනුත් වැලකිලා. අර කියන පිළිකා හෝ අධික කොලෙස්ටරෝල් හෝ දීවැඩියා තත්ත්වයන් වැලකිලා. ඉතින් අනිත් එක මේ ආහාර වල ශාකමය ආහාර වල අධික තන්තුමය ප්‍රමාණයක් අඩංගුයි. මේ තන්තු නිසා විශේෂයෙන්ම ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම අඩු වෙනවා. ඊළඟට දීවැඩියා තත්ත්වයන් අඩු වෙනවා. මොකද ඒවා අවශෝෂණය ක්‍රමානුකූලව යම්කිසි කාල සීමාවක් තුළ සිද්ධ වෙන එක. පාරම අවශෝෂණය වෙන්නේ නැහැ. නමුත් ශාකමය සත්වමය ආහාර වල තියෙන ප්‍රෝටීන් සහ අනිකුත් සංඝටක විෂ සහිත දේවල් ඉක්මනටම අවශෝෂණය වෙනවා. ඒ නිසා හානිය වැඩි. අනිත් පැත්තෙන් අපේ ආහාර මාර්ග පද්ධතිය ගත්තත් ශාකමය ආහාරයකට හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ආහාර මාර්ග පද්ධතිය දිග අඩි 30ක් විතර වෙනවා. මේ කුඩා ප්‍රමාණයක තිබුණට. නමුත් සත්තුන්ගේ මාංශ භක්ෂක සතුන්ගේ ආහාර පද්ධතිය දිග සාමාන්‍යයෙන් අඩි 6ක් 7ක් විතරයි. එයා ගන්න මාංශ ටික ඒ විදිහටම අවශෝෂණය වෙනවා. එතකොට අපි අර මාංශමය ආහාරයකට හුරු වුණොත් එimhe අර ඒ තියෙන සියලුම දේවල් විශේෂසහිත දේවල් අර අඩි 30ක් දිග ආහාර මාර්ගය තුළ ශරීරයට අවශෝෂණය වෙනවා. ඒ අවශෝෂණය වෙන ටික ඉස්සෙල්ලාම යන්නේ අක්මාවට. අක්මාව තමයි ප්‍රධාන අවයවය. ඒතකොට අක්මාවේ තමයි සියලුම පරිවෘත්ති සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දකිනවා මෑත කාලයේදී අක්මාවේ පිළිකා දරුවන් අතර පවා ඊළඟට මේ මත්පැන් කටකටවත් නොගත් අය පවා නොන් ඇල්කොහොලික් සිරෝසිස් කියන තත්ත්වය අපි දකිනවා. මේ වැඩිහිටියන් අතර ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. බොහොම ගුණගරුක යහපත් ජීවිත ගත කරන වැඩිහිටිය අතර මේ නොන් ඇල්කොහොලික් සිරෝසිස් කියන තත්ත්වය ඇවිල්ලා අක්මාව විනාශ වෙනවා. ඒකට හේතුව ඉතින් මේව ගැන මීට වඩා අධ්‍යයනය කරන්න ඕනේ. ඉතින් මේ හේතුව මේ විෂ සහිත සියල්ලම මේ මාංශමය ආහාරයට ඇබ්බැහි වෙලා ආහාර ශරීරගත වීම, ඒක අක්මාවට සහ ශරීරයේ අනිත් අවයවවලට යෑම, ඒවැයෙන හානිකර ප්‍රතිඵල හෘද වස්තුව, මොළය, වකුගඩු ඇතුළු සියලුම අවයවවලට බලපාලා තියෙනවා. වෛද්‍යතුමනේ, ඔබතුමා මේ කියපෝ ඔය නොන් ඇල්කොහොල් ලිවර් සිරෝසිස් කියන මේ අක්මාවේ මේ පවතින තත්ත්වේ මගේ ආදරණීය මවටත් මේ රෝගයෙන් තමයි මගේ ආදරණීය මෑණියන් මිය ගියේ. එහිදී වෛද්‍යවරු කියපු දෙයක් තමයි මේ මස් මාංශ ආහාරයට ගන්න ඕන. ඔයා බොහොම බලන්න ඔයාගේ සෞඛ්‍ය තත්ත්වේ බොහොම දුර්වල තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා එවැනි රෝග හැදුණ රෝගීන්ට පවා මස් මාංශ අනුභව කරන්න ඇතැම් වෛද්‍යවරු නිර්දේශ කරනවානේ වෛද්‍යතුමනි. ඔව්, ඇත්තට මේක තමයි මේ අපි දකින මේ බටහිර දැනුම් පද්ධතිය ඉතාම නැරෝ, එහෙම නැත්නම් බොහොම පටු සීමාවක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක බටහිර වෙළඳ සංකල්පයත් එක්ක තවත් නැරෝ පටු කරලා ඉවරලා අපිට ඒ නියම ස්වභාවික දේ ඇත්ත දේ ලැබෙන්නේ නැහැ. අපේ පාරම්පරික දැනුම් පද්ධතිය තුළ මේ හැම එකකින්ම ආරක්ෂා වීමේ ක්‍රමවේද තිබුණා. ආහාර වගාව, ආහාර පිළියෙල කිරීම, ආහාරයට ගැනීම, ආහාර ගැනීමෙන් පසු අපි අනුගමනය කළ යුතු ක්‍රම, ඊළඟට ජලය කොච්චර ගන්න ඕනේද කියන එක, නිින්ද කොච්චර අවශ්‍යද, විවේකය කොච්චර අවශ්‍යද, මේ සියලුම දේ අපේ පාරම්පරික දැනුම් පද්ධතිය තුළ තිබුණා. නමුත් අපි දැන් අර ඔබ කලින් කියපු විදිහට ක්ෂණික ආහාර පාන සහ ජීවන රටාවකට හුරු වෙලා මේ සියල්ල අමතක කරලා මේ බටහිර දැනුම් පද්ධතිය උමනාවට වඩා අපි ග්‍රහණය කරගෙන ඒ තුළින් ජීවත් වෙන්න උත්සාහ කරන විද්වතුන් සහ ඒ පිරිසක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විද්‍යතුන් කිව්වට වෛද්‍යතුමනේ, අපි අතීතයේ අහලා තිබ්බ නැහැ මේ පෝෂණ වේදීන් පෝෂණ විශේෂඥින් ඒ ඔවුන්ගේ උපදෙස් පිළිපදලා තමයි මට මගේ ආදරණීය අම්මවත් නැති වුණේ. අපේ ඇත්තරම ගෙදර වෛද්‍යවරයා වුණේ අපේ අම්මා උගක් වෙලාවට. හැම ගෙදරකම එහෙමයි. අම්මා හෝ තාත්තා පියා. ඒ අය තුල මේ සියලුම දේ පිළිබඳව විශේෂයෙන්ම අපි කතා කරන ආහාර පමණක් නෙවෙයි. ජීවන රටාව, අධ්‍යාත්මික පැත්ත, මානසික සුවතාවයේ මානසික සමබරතාවයේ පෞල් සංස්ථාව තුළ අපි ජීවත් වෙන එක එකනාගේ කාර්යභාරය පිළිබඳව ලොකු අත්දැකීම් සහ දැනුම් සම්භාරයක් සහ ඒ ක්‍රියා පිළිවෙතක් තිබුණා. ඒ සියල්ල විනාශ කිරීම නිසා තමයි මේ සියලුම රෙඩි රෝග වෙලා තියෙන්නේ. මේ බෝ නොවන රෝග විතරක් නෙමෙයි, දැන් බෝ වන රෝගත් වැඩි වෙලා තියෙන්නේ. මේ ප්‍රතිශක්තිය ඇතුළු මේ හැමදේම මේ දැනුම් පද්ධතිය අපි සම්පූර්ණයෙන් අසලකා හැරීම නිසායි. දැන් අපි නැවත කාලය ඇවිල්ලා තියෙනවා ඒක නැවත සමාජගත කරන්න. හොඳයි.
මේ වෛද්‍යවරුන් කියන කාරණාවත් එක්ක දේශමාන නිහල් විජේරත්න මැතිතුමනි, අපේ හෙට දවස හෙට එච්චර කලවර නැහැ කිව්වට අපිට පේන්නෙම මේ කියන කතාබහත් එක අපේ හෙට දවස මීටත් වඩා කලවරයි කියලා. අපිට අපේ ආදරණීය අම්මාවරු තාත්තාවරු දෙමව්පියෝ සහෝදරවරු නැති වෙනවටත් වඩා අනාගත ඉරණම මීට වඩා සෝචනීයයි, සාතිසේ සංවේග ජනකයි. මීට වඩා ඛේදාන්තයක් තමයි අනාගත ඉරණම තියෙන්නේ. අපිට අපේ දරුවන්ටත් අපි ජීවත් ඉඳද්දි දරුවෝ අපිට අහිමි වෙන සමාජයක් තමයි අනාගතේ නිර්මාණය වෙමින් පවතින. මං හිතන්නේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානය මේ ජාතික සංවිධානයක් හැටියට මේ වගේ වෙලාවක යුගකාරක මෙහෙවරක මේක තව තවත් මේ යුගකාරක මෙහෙවර වැඩි වෙලා කියලා මට හැඟෙනවා දැනෙනවා. ඔබතුමාට කොහොමද දැනෙන්නේ හැඟෙන්නේ? අද අපේ ආනන්ද මහේකාන්ද මහත්මයාගේ ආරාධනයෙන් එතුමාගේ මූලිකත්වයෙන් අද මේ අවස්ථාව මම එතුමාගෙන් උත්සවසරයි. ඒ වගේම අද මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා වෛද්‍ය අපේ දසනායක මහත්තයා. ඒ වගේම විශේෂයෙන් වෛද්‍ය හරිස් පත්‍රිකේ මැතිතුමනි අවසරයි. ඉතින් මේ පුටුව ගත්තෙත් ඒකයි, නැත්නම් මම ওই පුටුවේ නින්නේ. මට හරි ආසයි මේ වෛද්‍යවරු සියල්ලම කතා කරන දේ බලලා ඒ අනුව කතා කරන්න. ඕක මෙතුමන්ලා කතා කරනකොට එක පැත්තකින් මට මේ දේශපාලන අධිකාරිය ගැනත් මෙනේ වෙනවා. තව පැත්තකින් ඒ තුල මේ රට විනාශ වෙච්ච හැටි, අවුරුදු 70ක් ඇතුළත මේ සමාජය විකෘති වෙච්ච හැටි, මේ සියල්ලම එකින් එකින් ගත්තම අද තත්ත්වය බැලුවම පුදුම විය යුතු නැත. ඉතින් මේකට වාක්‍ය යුතු ඉහළ මට්ටමේ ඉඳන් පහළ මට්ටමන වාක්‍ය යුතුයි කියන එක තමයි කියන්නේ. මොකද හේතුව අද මිනිසුන්ට පෙන්වලා තියෙන සෑම ක්‍රියාකාරකම් වලම නිකන් අර යථාර්ථය වහලා සමාජයට දෙන්නේ මේ නිකන් අර කාඩ්බෝඩ් සිංහෙක් වගේ දෙයක්. කාඩ්බෝඩ් සිංහෙක් කියන්නේ ඒ වගේ දෙයක්. දැන් දේශපාලනයෙන් බැලුවා, දැන් මේවට වාක්‍ය යුතු ක්‍රම තියෙනවා. දෙයි පිළිද අපේ රට වැටුණා, ආර්ථික වශයෙන් වැටුණා. දැන් ගිහලා IMF ගිහලා දැන් ලෝන්ස් අරගෙන මම දැක්ක එක දේශපාලඥය කියනවා දැන් අපේ රට සම්පෝෂිතයිලු. දැන් මායිකන්ද මහත්තයත් එකවුන්ටන්ට් කෙනෙක්, මමත් එකවුන්ටන්ට් කෙනෙක්. එතකොට මම කාගෙන් හරි ලෝන් එකක් කරා ණය බේරලා මන් නිදහස් කිව්වොත් මම සම්පෝෂිතද? මට දෙන උත්තර ඒකද සම්පෝෂිතයි කියන රට? අන්නතනයි වැරද්ද. ඉතින් ඕක දකිනවා මිනිස්සු. කෙටි අරමුණු කෙටි මිනිසුන්ට මෙච්චර දුර හිතන්න බෑ. කෙටි අරමුණු වල ඉන්න මිනිස්සු ඒක අනුමත කරනවා. ඒක නෙවෙයි මේ රටේ තියෙනවා. එදා ඉඳන් ආධිකාරය මේ වෛද්‍යවරුන්ගේ මතත් එක බැලුවා. එදා ඉඳන් ආධිකාරය ආපු අපිට උරුපුරුදු කෑම වර්ග ඒවා සියල්ලක්ම විනාශ වුණා. බිබිල ගත්ත දොඩ. ඒ වගේම එක එක පළාත්වල විශේෂයෙන් මේ මොනවාද කුරුඳු. අද මොනවාද ලෝකේ තියෙන ඉහළම ඉල්ලුම? ලංකාවේ පොළොවේ හැදෙන ඒ සියුම් තුන පහ කියන්නේ මේ මොනවාද අපේ හොඳ නේද ડોක්ටර් මොනවාද ඒකට කියන්නේ මේ රසකාරක. අද අද රසකාරක හදලා තියෙන කිමිකල් වලේ. එතකොට ඇයි ඒවා අපේ රටට උරුම දේවල්? ඒවා කියන පෘතුගීසීන් ආව වෙනස් වුණා කියනවා, සුල්ජාතින් ආව වෙනස් වුණා කියනවා. එතකොට දැන් අපේ රට ඔච්චර ඕවට මිලක් තියෙනවා. අද කුරුඳු කිලෝ එකක් රුපියල් 5000 උඩ යනවනම් මේ පොළවේ කුරුඳු නම් ලෝකෙ ප්‍රසිද්ධ. ඒ වගේම අනිත් දේත් අපි කන බොන දේත්. ඇයි අපිට අඹ ගෙඩියක් කාලා යටේ විසි කරත් ඒකෙන් ගහක් කැදෙනවා? ඒකෙන් අඹ ගෙඩි 1000 ගානක් කැදෙන රටේ ඈ මෙච්චර උත්තරීතර රටේ දැන් අපිකම හරි IMF ගියා ලෝන් එකක් ගත්තා. දැන්ට තාවකාලික නිදහස්. එහෙනම් අනාගතයේ හිතලා අඩුම ගන්න මේ අපි කියන තැනටවත් අද මේ රජය යනවද? මං අහන්නේ ඒකයි. මේ රජය අද රජයක් හැටියට අපි කාට දොස් කියන්නේ? අපි මේ සමාජය ගැන අපිට දුකයි. අද යනවද මෙච්චර පොළොවක් තියෙනවා, මෙච්චර දෙයක් තියෙනවා, මේ වගේ දෙයක් වගා කරගෙන අර කරදු මුංගද ඔය එක දේවල් තියෙනවා, ගම්මිරිස් වගේවා ડોක්ටර් මාර ගණන් හොඳ ගණන් පිටරට. හැබැයි මං දන්නේ තීර ටිකක් පිටරට යනවා අපිට කන්න නැහැ. දැන් පිටරටවල ගිහිල්ලා ෆුඩ් සිටි එක ඇවිද්දත් අම්මා හොඳ ඕගනික් කෑම බලනකො ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ. අපිට තියෙන්නේ අපේ ෆුඩ් සිටි එකේ මේ බෙහෙත් ගහපුවානේ. පුළුවන් නම් ડોක්ටර් දෙන්නක උත්තරය. ඇයි අපි මරන්නේ? අපේ ජනතාව බාගෙන මරන්නේ ඕගනික් කෑම ටික සේරම පිටරට ෆුඩ් සිටි වල ගිහිල්ලා ඒ හදන ටික. මේක ડોක්ටර් හරි ලේසි මේ රට ගොඩ ගන්න. මේ දේශීය ක්‍රමයට මේ දේශීය දේ මේ අලුත් පරම්පරාවට දෙනවා නම් මේකේ තියෙන වටිනකම ආයි වන්න සැප බල ප්‍රඥා ඈ දැන් ඔබතුමාලා කියන වගේ බෝ වන රෝග බෝ නොවන රෝග තව මොනව හැදෙයිද දන්නේ නැහැ. අද තාරුණ්‍යයට හාටට ගියතන ඈ
ඉතින් ඇයි ඇයි අපිට ඒකෙන් වළක්ව ගන්න බැරි? වළක්ව ගන්න එකම ක්‍රමය තමයි අපේ පාරම්පරික එදා අපේ පෝෂණ වේදී අපේ සී ආච්චි අම්මේ අපේ නිතරම කියනවානේ අපේ මේ මේ පෝෂණ වේදී ජගත් වංශ පාරමාත්‍ය. ඒ දේ තමයි අද විද්‍යාත්මක අනුමත වෙන්නේ. ඈ ඉතින් ඒ නිසා මම කියන්නේ මේ රට එක පැත්තකින් රටක් දියුණු කරගන්න ඕනේ, මිනිසුන්ගේ ආයුෂත් රැක ගන්න ඕනේ, අපේ සංස්කෘතියත් ආරක්ෂා කරගන්න ඕනේ, හොඳම බුද්ධ දර්ශනයක් තියෙන්නේ මෙහෙනම්. ඇයි දෙයනේ අපි උතන්ට යනවා නම් අපි යන්න ඕනේ නේද? එදා ඒ අපිට අපිට ආවේනික විදිහට ඈ අපිට gedara lindeng utimana nan ඇදලා වතුර ටික නාන්න මිනිස්සු මිදුල අතු ගෑවන ඈ එතන කුස්සිය වැඩ කරාන ඕල් ගෙඩිය කඩා ගත්තා. දැන් අද ඒ ටික කරන්න අපි ජිම් එකට යන්න එපේ. ටීවී එක දහන්නත් තියෙනවා බටන් එක. ටීවී එකට ළඟට ගිහිල්ලා ඔබන්න නෙමෙයි ඒක, මෙතන ඉඳන් බටන් එකෙන් දාසයි. ඒ සේරම කරලා ගැඟ හදා ගන්න කෝටි ගණක් වෙදම් කරන්න ඕනේ ජිම් එකට ගිහිල්ලා. අර සෝභා ධර්මයෙන් තියෙන දෙයට පයින් ගහලා. ඉතින් අපි මෙහෙම වෘත්ති දැන් ඩොක්ටර් කිව්වා කුකුල් මස් ගැන. ඈ ඒක අවුරුදු 5 ජීවත් වෙන කුකුලා දවස් 45ට බොයිලර් කරලා මයි දැන් දවස් 25යි. ඒකට ගන්න හෝමෝන. කුකුල් මස් ටිකත් එක හෝමෝන ටික දැන් අපේ ඇඟේ. ඈ අවුරුදු 12න් වැඩි වෙන ඉන්න කෙල්ලා පහෙන්. අහෙන්. ඈ අවුරුදු 25 තියෙනකොට අපිට විවාහයක් කරගන්න හරි අපිට යම් කිසි අදහසක් ආව නම් අද ඒක අවුරුදු 15. ඈ අද 16 17 වෙනකොට හොර ගබ්සාවල්. ඒකත් ඉතින් දැන් කරන්න ඕනේ මේ මර මොකද ස්කෑන් කරලා බලනවනේ. බලලා ගාලා කපලා මරලා දාන. එතකොට කොච්චර මිනි මරුන්ද? එතකොට සුභා ධර්මයේ අපිට ආශිර්වාද කරයිද? මං අහන්නේ ඉච්චරේ ඩොක්ටර්. සුභා ධර්ම අපිට ආශිර්වාද කරයි. නමුත් ඩොක්ටර් දැන් අපි මහින්කන්ද මහත්තයා කතාවෙන් බැලුවොත් දැන් අපි බොරුවට බටේර රටවලට බහිනවා. දැන් අපේ මේ හොඳ සේරම දැන් එහෙ තියෙන්නේ. එහෙ තියෙන ජරා වැඩ ටික තමයි අපි අය කරන්නේ දැන්. තෝරගෙන තියෙන්නේ. ඒ දැන් සීග්‍රයෙන් ඒ දහම බොහොම රෙස්ටුරන්ට් 10ක් ගියොත් 5ක් 6ක් තියෙන වීගන් රෙස්ටුරන්ට්. අපේ 100ක් කරොත් එකක් තියෙනවා. ඒකෙත් මොන හරි අර මේ උම්කුම් උඹලකට කුඩු චුට්ටක් හරි කොක් කලං කරලා දෙනවා. පුදුම මේ මේ රටේ අපේ මේ මන් දන්නේ නැහැ කියන්නේ අපි ඔතනින් ගොඩ ගන්න ඕනේ. ඉතින් ඒකයි මම කියන්නේ මම වෛරයක් රෝධයක් නැහැ. මුලින් ගම්ම අපි හැදෙන්න ඕනේ මේ දේ සිද්ධ වෙන්න ඕනේ. විශේෂයෙන් අපේ ආර්ථික පැත්තෙන් බේරෙන්නත් අපි දරුවන් ආරක්ෂා කරගන්නත් හොඳ මානසිකත්වයක් ඇති කරගන්නත් බුද්ධිමත් කොටසක් උගත්කම තිබරයක් නැහැ ප්‍රඥාව නැත්තම්. ඉතින් ඒව ගොඩන ගන්න නම් අපි එදින්ම ඔබතුමාලා කියන රාමුවක් ඇතුළත මේක ප්‍රචලිත කරන්න ඕනේ. මේක මිනිසුන්ට කාවත් ගන්න ඕනේ. මේක භයානකම් පෙන්වන්න ඕනේ. ඔය තමන්ට ලැබිච්ච මනුෂ්‍යත්වය දුර්ලභ මනුෂ්‍යත්වය. ඉතින් ඒවැයි වටිනකම මිනිසුන්ට පෙන්වන්න නැතිදී තමයි නිරෝගී බුදුහාමුදුරු නිතරම කියලා තියෙනවානේ නිරෝගීකම නැතුව ඉර සැපක් නැහැ කියලා. ඉතින් ඒ දේ කරන්න ඕනේ. ඉතින් එතෙන්දී අපි කරන්න ඕනේ කාර්යය සංවිධානය කැටියට ඔබතුමාලා කරන කාර්යයට මගේ ආශිර්වාදය මගේ ශක්තිය පොඩි මම දෙනවා කියන එක මම මේ පළවෙනි වටේ හොඳයි. දේශමාන්‍ය විජයරත්න මෙතුමා හොඳ කාරණාවක් වුණා. අපිට උරුමයක් තිබෙනවා කියලා. නමුත් කරුමය තමයි මේ උරුමය නොහදන්නන උරුමක්කාරයෝද ඉන්නේ කරුමක්කාරයෝද කියන එකයි අපේ ඉදිරියේ තිබෙන ප්‍රශ්නේ. තේ රබර් කියලා හිතනවා නම් මම මෙහෙම කිව්වා. හරි ඒක හරි. නමුත් ඒක මෑතකදී පිටරින් ආපු එකක්. හොඳේ. ඊට එහා තියෙනවා අපිට ආවේනික අද ලෝකේ කෝටි එක කිලෝ එක ලක්ෂයට ගන්න පුළුවන් ඖෂධ අපේ රටේ මෙහෙම දාපු ගාන වෙනවා. අන්න එතනින් තමයි මේ රට කවදාහරි ගොඩ එන්නේ විදේශ විනිමය හරහා. ඒ අරින්නේ මේ සල්ලි ටික අරගෙන මහින්කන්ත මහත්තයා ලක්ෂයක් කරන් ඒකට උන මෙතුමන් ලක්ෂයක් ගන්නවා. ඒක හිතනකොට මේ මහත්තයන් ගන්නවා. අරගෙන දැන් රෝල යනවා. අය මේ තුනම බේරන් තව එක්කෙනෙක් ගන්නවා. ඒවා ඒක නෙමෙයි ක්‍රමේ. ඒකද උරුමේ. මම ඕනම එක්කෙනෙක් අහන මේ තර්කානුකූලව ඒකයි මම කිව්වේ. එතනදී අපි එතේ කමක් නැහැ. දැන් නමුත් දැන් එතන ඒකත් නොකර බෑ කියමුකෝ. නමුත් එතනින් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? අපිට උරුම දේ අපි දිනු කරගන්න ඕනේ. හොඳයි. හොඳයි. අපිට උරුම දේ අපි දිනු කරගත යුතුයි. අපේ උරුමේ අපි ඉස්සෙල්ලා හඳුනාගත යුතුයි. අක්මුල් සොයා යා යුතු සමාජයක් අපේ ඉදිරියේ තියෙන්නේ. අපේ ආචාර්ය ආනන්ද මහින්කන්ද මැතිතුමනි අපිට අවිජින්න අකණ්ඩ ඉතිහාසයක් තියෙනවා කියන රණින් ගලින් ලේන් ලියුණු ඉතිහාසයක් අපිට තියෙනවා කියන මෙවැනි මහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියවාට මං හිතන්නේ ඔබතුමා ඉන්න රටේ ඉතිහාසයේ අවුරුදු 100 අවුරුදු 200කට 300කට ලඝු වෙනකොට අපි එහෙම ලඝු ඉතිහාසයක නොවේ අපි ජීවත් වෙන්නේ. අපි අවුරුදු 2500කට අවුරුදු 5000කට අධික ඉතිහාසයකට උරුමකම් කියන జాතිය. ඇයි අපිට මේ උරුමේ නොහඳන කරුමක්
ආකාරයෙන් බවට අපි පත් වුණේ සහ ඒ රටේ ප්‍රවණතාව සහ අපේ රටේ ප්‍රවණතාවත් එක්ක අයි අපි මේ රෝගී జాතියක් බවට පත් වෙලා. බොහොම සුදුනේ අතවරක් මම හිතන්නේ දැන් අපේ ඉතිහාසයේ මේ වෛද්‍යතුමනි මේ අවුරුදු දැන් 400ක් වගේ තමයි. මොකද අපේ තිබිච්ච ඉතිහාසය දැන් මකලන තියෙන්නේ. දැන් අපේ ඉතිහාසය සුද්ධ ලංකා රාවයන් පස්සේ තියෙන ඉතිහාසය තමයි අපර තියෙන්නේ. ඒ ඉතිහාසය 1505 පෘතුගීසීන් ලංකාවට ආපු කාලේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් අපි වහල් කරලා ඉතින් අපේ තිබිච්ච ඔය නායකින්ගේ තිබිච්ච ආත්මార్థය හරහා ඒගොල්ලන්ට පක්ෂපාත වෙලා අපේ අර තිබිච්ච ඒ දැහැමි ජීවන ක්‍රමය වනසලා දාපු එක තමයි දැන් තියෙන්නේ. ඉතින් අපේ ඉතිහාසයත් හරිනම් අවුරුදු 200 300ක් වගේ තමයි මට නම් තේරෙන්නේ. ඒක හරි කමන්නේ දැන් ඇමරිකාවේ අවුරුදු 200 300ක් ඉතිහාසයේ තිබුණාට තිරිඟු මහමෝදයට හලන්න තරම් නිෂ්පාදනයක් කරනවානේ. ඔව්. ඒකත් දැන් ඇත්තරම මේ මන් දන්නේ අපේ ජහනවලත් මොනවාරි අවුලක් තියෙන හැටි මට හිතනවා. අයිද තෝනේ මේ කියන පිටින් එන ඕනම දේ පිළිගන්නවානේ. පිටින් එන ඕනම දෙයක් පිළිගැනීමේ දැන් අර අපි දැන් දන්නවනේ අර ඕනම බොරුවක් නැවත නැවත කියලා ඇත්ත කරන්න පුළුවන් කියලා. මේ මස් මාළු කතාවත් ඇත්තටම ප්‍රචාරණ හරහා මස් කිරි සමාගම් වලින් කියන මේ බොරුව නැවත නැවත කියලා ඒක ඇත්ත කරගෙන තියෙන සමාජයක්. දැන් මෙතුම සඳහන් කරන්නේ මාස දෙක දරුවට දීවැඩියාව කියලා. අපේ ඉතිහාසයේ කවදාකවත් අහලා තියෙනවද මාසෙක දරුවන්ට දීවැඩියාවද හඳුනයි කියලා? ඒතර ඉතින් මේක තමයි දැන් ඇත්තටම බටහිර වෛද්‍යවරු කියනවා මේ වර්තමාන පරපුර දරුවෝ මේ යනවා දෙමව්පියන්ට කලින් කියලා. ඒ කියන්නේ ඒ දරුව සම්පූර්ණයෙන්ම දැන් අසාධ්‍ය වෙලා තියෙන එක එක වර්ගවල ලෙඩ රෝග වලින් කිසිම ව්‍යායාමයකුත් නැහැ, පරිසරයේ ඉන්නෙත් නැහැ, කන්නෙත් වස. ඒතකොට මේ தත්ත්වය මම හිතන්නේ අපේ දෙමව්පිය ඉතාමත්ම ඉක්මනින් අවබෝධ කරගත යුතු දෙයක්. අපේ ඉදිරිය හදාගන්න නම් මේ දරු පරිපූර්ණ අනාගතය කියලා කියන්නේ ඒකට මේ දරු මේ දෙමව්පියන් ඉක්මනටම අනුගත වෙලා මේ ඇත්ත தත්ත්වය දැනගන්නට ඕනේ. ඒක නම් ඉතාමත්ම අවශ්‍යයි. දැන් සමහරක් අතරම දැන් මේ කියන වාර්තා අනුව එහෙම නැත්නම් මේ කියන බොරු ප්‍රචාරණ අනුව අම්මේකට තාත්තේකට දැන් හරි බයයි මේ මස් මාළු නොදී ළමෙක්ව හදන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක විතරක් නම් සොසේජ් ටිකක් දෙන්න ඕනේ. චිකන් කෑල්ලක් දෙන්න ඕනේ. ඔහොම කියාගෙන ඉන්නේ. නමුත් අපි දැනගන්නට ඕනේ අපේ ඉතිහාසයේ හිටපු හොඳම වෛද්‍ය හොඳම විද්‍යාඥයෝ. අපි දන්නවා මේ පසුගිය සිද්ධාත්‍ය වසරේ හිටපු විද්‍යාඥයා අයින්ස්ටයින් අපේ ලෝකයේ වර්තමානයේ හිටපු උගත්ම තැනැත්තා කියලා කියන්නේ. එතුමා නිර්මාංශකයි. එතුමා නිර්මාංශ විතරක් නෙමෙයි එතුමා නිර්මාංශ බව අගය කරපු ප්‍රවර්ධනය කරපු කෙනෙක්. ඒ වගේ තමයි චාල්ස් ඩාවින්. අපි දැන් පරිණාමවාදී හොයාගත්ත කෙනා. ඊට පස්සේ අයිසක් නිව්ටන්, තෝමස් ආල්වා එඩිසන් මේ සියලුම මේ අපි මේ සියවසේ ගත්තත් ඉන්නේ නළු නිළියෝ ක්‍රීඩා ශූරීන් නේද? කායික මානසික අංශ දෙකේම ශූරීන් ගත්තත් ඕනතරම් නාමාවලියක් කියන්න පුළුවන් නේ අපිට. නාමාවලියක් කියන්න පුළුවන්. ඉතින් වැඩි දිනේ මේක සමාජගත වෙන්නේ නැහැ. ඒ සමාජගත නොවෙන්නට අපි අකමැත්තෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා කරුණු දෙකක් මේ රටේ බලපානවා කියලා මම නිතර කියන දෙයක්. දැන් මිතුමන්ලා වගේ මේ උත්තරී මනුස්ස ධර්ම තියෙන වෛද්‍යවරු නෙමෙයි. බොහෝ වෛද්‍යවරු මේ කතාව දන්නේ නැහැ. දැනගන්න උත්සාහ කරන්නේ නැති ගතියක් තියෙනවා. සමාවෙන් මම මෙහෙම කියනවට. දැනගන්න උත්සාහ නොකරනවද සමහරු දොස්තර කරන්න තමයි දොස්තර වෙලා තියෙන්නේ. එහෙමත් වෙනවා. තොර කරන්නේද දොස්තර කරන්නේ? සමහරක් වෙලාවට ඒක එක අපි දන්නවා. අපි කරන්න මහාචාර්යතුමෝ අපි දන්නවා මේ කිරි සමාගම් මස් සමාගම් වලට යට වෙලා එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය සමාගම් වලට යට වෙච්ච අය ඉන්න බව අපි දැන් නිතර අහන්න ලැබෙනවා. ඒක වෛද්‍යවරු විතරක් නෙමෙයි මම හිතන්නේ පිළිගත් ගිහි පැවිදි නේද? ගිහි පැවිදි බොහෝ දෙනෙක්. ඉතින් මේ වෛද්‍යවරුන් දැන් අපි මෙහෙමත් එක්ක හිතුවානේ. දැන් ඔබතුමා ඉස්සලා හෙව ලස්සන කතාවක් මම දැන් කවුරු හරි මේ අපි දැන් අපි වෛද්‍යතුමනි අපේ ආහාර ගැන හොයන්නත් අපි වෛද්‍යවරයන් ගිහිල්ලා අහනවා. වෛද්‍යවරයා කියන්නේ මේ ආහාර ගැන කියන්නේ ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් අපේ හොඳම වෛද්‍යවරයා තමයි ඔබතුමා ඉස්සලා සඳහන් කරා අපේ ගෙදරින් අම්මා ආච්චි අම්මා. ඒගොල්ලෝ කියයි අපට කන්න ඕන දේ මොනවද මොනවද හොඳ ඒ පාරම්පරික ඥානය කියන එක අපි නැත්තරම නැති කරගෙන යනවා. ඒ වුණාට මේ මංකද මෙතුමනි දැන් රෝගී ජනතාව බයයි මොනවද අපි කන්න ඕනේ කියලා ඒගොල්ලෝ වියෙන් තිගැස්මින් තමයි ඉන්නේ. එතකොට වෛද්‍යවරු නිර්දේශ කරනවා ආහාර පෝෂණ වේදිකාවෙන් මේකට මේ එයාගෙන් ගන්න ආහාර ලැයිස්තුව කියලා. ඔවුන් කෙලින්ම කිරිබිත්තර තමයි නිර්දේශ කරන්නේ අංක එකටම තියෙන එළියේ ලැයිස්තුවේ ඒ ආහාර. දැන් ලෝකේ පවතින බොරු මතනේ. ඒක නිසා අපි ඒක අවබෝධ කරගෙන අපේ සාමාන්‍ය කොමන් සෙන්ස් කියලා එකක් තියෙනවනේ. දැන් වර්තමානයේ වෛද්‍යවරයෙක් කියාගෙන යනවා මේ එළවලු කොළ කෑවේ හරක් කියලා දැන් කියාගෙන යනවා. එළවලු කොළ කෑවේ හරක් කියලා කියාගෙන රජයේ වෛද්‍යවරයෙක් රජයෙන් පරිගන්න වෛද්‍යවරයෙක් මේ රටේ ඉන්නවා.
එතර මෙතුමා කියන මේ කතාව එතකොට මෙතුමා මේ කියන කතාව නැහැ කියන්නේ අපට රජයෙන් කිසිම මේකක් වෙලා නැහැ. ඉතින් මිනිස්සු මේවට මේවා අනුගත වෙනවා. කවුරුත් නැහැ කියන්නේ මොනතරම් අපරාධයක්ද බලන්න. එතකොට දැන් මේ මේ මෙයා කියන හැටියට අනිත් දැන් ඔබතුමා කිව්වා මේ අපේ ශරීරයේ හැදිලා තියෙන ශරීර වීර්ය නේද? අපේ දත් පිහිටීම, අපේ ජීයි මේ මොකද්ද ආහාර ජීර්ණ පද්ධතිය දිග ප්‍රමාණය ආදී වශයෙන් ගත්තම පැහැදිලිවම හකුවල පිහිටීම, ඇඹරුම් දත්, වතුර බොන විදිහ නේද? අනිත් එක මස් කන සතෙක් හැම වෙලාවෙම සතා තමන්ගේ ගොදුර අල්ලගන්නේ තමන්ගේ ඇඟේ ශක්තියෙන්. වෙන අවි ආයුධ පොළු මුගුරු ඊතල තුවක්කු කඩු අපි අරගෙන යන්නේ නැහැ මේ සත්තු. ඒ සත්තුන්ට පුළුවන් ඒ සතාගේ ශක්තියෙන් සතෙක්ව මරාගෙන අමුවෙන් කන්න. නමුත් අපිට බෑ එහෙම කරන්න. අපට අඩු ගානේ මේ මීමිනේ කාවේ කතා මේ මරා ගන්න බෑ අපේ ශක්තිය. අපි මේ වනිතර කියනවා. ඉතින් මෙහෙම සරල දෙයක්වත් ග්‍රහණය කරගන්න බැරි ජනතාවක් අපි හැදලා තියෙනවා. ඉතින් අපේ උත්සාහය ඇත්තට මේක නැවත නැවත මතක් කරලා දෙන එක. ඒක ග්‍රහණය කරගත්ත කෙනා වාසනාව ඇත නැති කෙනා ඉතින් අර කියන බොරු මතවලට අහුවෙලා අකාලේ මැරිලා යනවා. ඉතින් මේ දැනුවත් කිරීම මම හිතන්නේ ඉතාමත් අවශ්‍යයි. මම හිතන්නේ මෙතුමන්ලා දැන් මෙතුමා මේ ජනාධිපති කාර්ය සාධක බලකායක ඉන්නවා අපේ හරිස්වතරගේ වෛද්‍යතුමා. ඉතින් මේ කරන කාර්යයට අපි ඉතාමත්ම කෘතගුණ පූර්වක විය යුතුයි. අනිත් එක තමයි මේ සාමාන්‍ය සරල පාරම්පරික ඥානය හරහා අපි මේ ගත යුතු ගම්කිසි දැනුමක් තියෙනවා. අනේ ඒක හරහා අපි යා යුතුයි. දැන් මම ඊයේ නිහල් මහත්තයා ඊයේ කෑවා කෑමක් ආලංගා කියලා. ජීවිතර කාලනේ මමත් දැන් අවුරුදු 60 කන්දේක ඉන්න කෙනෙක්. ආලංගා කියන්නේ බෝංචි වගේ එකක්. පුදුමාකාර රසයි. ඒක නිමිතන් හැදෙනවා. ඒක ඕල් සීසන් එක කියන්නේ මේ අවුරුදු හැමදාම පාරාදරන බෝංචි වගේ දෙයක්. අපේ තායිලන්තෙත් තියෙන ඒ වගේ බෝංචි වගේ දෙයක් හරියට තියෙනවා. ඉතින් දැන් අපේ මේ කුමුදානායක වෛද්‍යතුමාගේ මේ කාර්යය තමයි මේ ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා මේ දේශීයව ලබා ගන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරලා ඉදිරියට සමාජගත කරලා මිනිසුක මේකට අනුගත කරලා මොකද නැත්නම් අපරි පැහැදිලිම තමයි මාස 6-7කින් ඉතා විශාල ආහාර අහිමි කරේන. දැන් ඔබතුමා කිව්වනේ කැරක්ටර් අත්ලක් මම දන්නේ රුපියල් 2000 කියලා නේද? ඉතින් ඒ වගේ තත්ත්වයකට එනවා. gedara dore මොනවාරි හදාගන්න ගොටකොල මුකුණ යන්න ඒවා ලේසියෙන් හදාගන්න පුළුවන් නේද? කතුණු මුරුංගා මුරුංගා ඔය වගේ දේවල් ඔය සාමාන්‍ය පරිසරයේ තියෙන ඕන දේවල් අපි පරණ ආචිල තාමත් දන්නවා. අපි දැන් දන්නේ නැහැ. නමුත් ඒවා හොයාගෙන ගිහිල්ලා කන්න පුළුවන් දේවල් වටපිටාවෙන් හොයාගෙන කන්න කියන එක මේ අවස්ථාවේ මතක් කරගන්න. හොඳයි මං හිතන්නේ අපිට කැරට් 22ද? ඒ කැරට් 22 නේ මම වාචි කරන්නේ ඒක මේ දැන් ඔය කියන කැරට් නාමික මතය දැන් කැරට් එකක් රුපියල් 100යි කියන්නේ නේද? ඕක හේතුව දැන් සාමාන්‍ය කතා කරොත් අපි බලාපොරොත්තු වෙන විදිය ලොකු ඇස්සක් රටක් විනාශ වුණා. මොකද දැන් සමතුලිතභාවයක් නැහැ. වහින කාලට වහිනා, පාය කාලට වහිනා. මල් හැලුණා. ඒක නිසා තමයි ප්‍රශ්නේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ හේතුව? හේතුව අපේ ක්‍රියාකාරකම්. එතෙන් කියන දේ කැමති නෑ. ඒක කොහොම හරි අර සෝභා ධර්මයට හරි කාට හරි ඇඟේ ගහලා ඒක තමයි අපේ රටේ පාලකෝ යන්නේ. ඉතින් මේ වැදනේ වෙන්නේ නෝනේ. ඒකට මේ ඒකට මේ ස්වාධීනව ඇත්තට මුණ දෙන්න කැමති නෑ. මේ මහින්ද මහින්ද කඳ මාත්. නිහල් මහත්තයා අතරම දැන් මේ තියෙන පරිසර දූෂණය, පරිසර විකෘතිතාවයන් දැන් මේ ඔහේ වහිනකොට වහින මාස ගණන් නේද? මේ වගේ දේවල් වලට ප්‍රධානම හේතුව අපේ ආහාර රටාව තියෙන වැරද්ද. ඒ කියන්නේ ওই පරිසර දූෂණයට එහෙම නැත්නම් ওই ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධානම හේතුවක් තමයි සත්ව ගොවිපළ වලින් පිටත් වෙන ඒ මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වගේ හරිත වායුව වගේ මහත් වායුව කියලා විස වායුව. ඒවා ඉතා අධික ප්‍රමාණයට විස සහිතයි කාබන් ඩයොක්සයිඩ් වලට වඩා. අපි දැන් දන්නවා ලෝකයේ තියෙන සීලෝම් ප්‍රවාහන පහසුකම් එකතු කරලා ඒවෙන් යන විසඳුම ඒ පරිසර දූෂණයට වඩා වැඩි පරිසර දූෂණයක් ඒ වගේ 100%ක පමණ පරිසර දූෂණයක් මේ සත්ව වදකාගාර වලින් පිටත් වෙන මේ මීතෙන් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායුවෙන් සිද්ධ වෙනවා. දැන් ඔය බොයිලර් චිකන් තියනනේ 1025. දැන් උට ඒක සතා 1025ක් අදාන වතුර ගෑනු 15 16ක් දෙනවනේ. එතකොට එක එක මේ සත්තු ජාතින් එක ඇසෙම කෑම කිලෝ 7යි 3 කාලක් යනවා. එක මස් කිලෝ එකයි කාලක් ගන්න උට ආහාර ජාති දෙන්න ඕනේ කිලෝ 7යි 3 කාලක්. ඔය වගේ හරි විහිළුවක් නේ ડોක්ටර්. ඒක තමයි දැන් මෙච්චර ආර්ථික කාලයකට අපි අර විශාල ආහාර ප්‍රමාණයක් සුළු ආහාර ප්‍රමාණයක් සඳහා වියදම් කරනවා. ඉතින් මස් අතින් ඒ හරහා වෙන වෙනත් සීලුම දේවල් පරිසර හානිය
සත්ව හිංසාව මේ ඔක්කොම ගත්තහම මහා විනාශයක් අපි මේ කරන්නේ. හොඳයි. හොඳයි. මං හිතන්නේ අපි කියනවා නිවැරදි චින්තනයේ දියුණුවේ පදනමයි කියලා. අපි මේ සභාවේ ඉන්නවා ජනාධිපති කාර්යාලයේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන හා අධීක්ෂණ කාර්යසාධක බලකායේ කැඳවුම් කරු හා ජාතික සංවිධායකතුමා අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුද දහනායක මහත්තයා. කුමුද දහනායක වෛද්‍යතුමනි අපි බොහෝ වෙලාට මේ පරාදීන ජාතියක් වීමේ අභාග්‍යද කියන්න මා දන්නේ මේ බටහිර ගැති මිෂනාරි අධ්‍යාපනයේ අනිතුඵලද කියන්නට මා දන්නේ නැහැ. නමුත් අපි බටහිරින් එන හැම දෙයක්ම අන්දානුකරණේ වන්දනාමාන කරන්න ගිහිල්ලාද මේ අභාග්‍ය වුණේ කියලා එක එක මෙසවිලි නැගෙනවා. කොහොම නමුත් අපේ සිය රට දේ සිරිසැප දේ කියලා අපේ දේ ගන්න අපේ දේ අගය කරන්න කිව්වාට අපේ දේට තාම අගයක් වටිනාකමක් ලැබිලා නැහැ නේද? ඇයි මේක කොතනද මේ වැරදීමක් තියෙන්නේ? ඔබතුමාලට මේක නිවැරදි කිරීමේ හැකියාවක් නැද්ද? කුමක්ද මේකට ඔබතුමාගේ විසඳුම? තවත් වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් අතරම චෝදනාව එල්ල වුණා වෛද්‍යවරුන්ටත්. ඉතින් මොකද අපි හැබැයි අපි ගත්තම වර්තමානයේ අපි මොන දේ කතා කරත් අවසානයේ පාරිභෝගිකයා ගන්න දේ තීරණය කරන්නේ මාධ්‍ය. එහෙම නැත්නම් මේ මාකටිං කියන එක වැරදි උපක්‍රම. ඒකෙන්ද අපි මොනවද මේ කතා කරත් අපි හරි දේ කතා කරත් වැරදි දේ කතා කරද්දී පෙරේද ජනපති කාර්යාලයේ විතර ඇස්සීමේදී වෛද්‍යවරු ඉදිරිපත් කළ තර්කයේ උනේ ડોක්ටර් අපි මොන දේ කරත් අවසානයේ රඳාපවතින පාරිභෝගිකයා සහ ප්‍රජාවට සන්නිවේදනය වෙන්නේ මාකටිං වලට අදාළව සහ මාකටිං පැත්තෙන් ඉස්සරහට යන සංකල්පයක් විතරයි. ඉතින් ඒක ඒතකොට ඒකෙන්ද මම ඒක මම මේ වෛද්‍යවරුන්ටම එල්ල වෙච්ච දේ මම තව ටිකක් මේ විස්තරණය කරනවා. එතකොට බටහිර වෙළඳ ප්‍රතිපත්ති මාකටිං මෙකැනිසම් එක, ඒ වගේම බටහිර කෘෂිකර්මය, ඊට පස්සේ බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර ආහාර තාක්ෂණය. එතකොට මේ සමස්ත මොකද මේ පහුගිය කාලේ අධ්‍යාපන රටාව තුළ අපිට ඉගෙනුවේ ඒ දේ. මම බටහිර වෛද්‍යවරයෙක් විදිහට අපි දෙන්නාම ඒ වගේම අපි විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඉගෙන ගන්නකොට අපිට කවදාවත් ලංකාවේ දේශීය ආහාර ගැන ඉගන්නන්න ඒ විෂයමාලාවක් තිබුණේ නැහැ. අපිට ඉගෙනුවේ නැහැ. ඒතර අපි ඉගෙන ගත්තේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේද විටමින් ඛනිජ ලවණ මේ වගේ දේවල් නිසා අපේ රටේ මේවා මොන අපේ රටේ කොච්චර ආහාර තියෙනවද? ඒ වගේ මේ ආහාර සම්පත් තුළ පළතුරු වර්ග කොච්චරද, එළවලු වර්ග කොච්චරද, පලා වර්ග කොච්චරද? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පහුගිය දවසේ කොළඹ අපේ ආයුර්වේද වෛද්‍යවරු කරපු සමීක්ෂණයේදී තේරුම් ගත්තා කොළඹ තදාසන්න ප්‍රදේශයේ, මේ කොළඹ ඈත නෙවෙයි මෙට්‍රොපොලිටන් ඒරියා, තදාසන්න ප්‍රදේශයේ පලා වර්ග 50ක් තියෙනවද අපිට කන්න පුළුවන්. හැබැයි අපි කවුරුවත්ම දන්නේ නැහැ. ඒ පලා වර්ග 50ක් තියෙන කවුරුවත් දන්නේ. එතකොට බලන්න මේ කොළඹ තදාසන්න ප්‍රදේශයේ එතකොට කොච්චර ආහාර රටාවක් තියෙනවද අපිට අපි දන්නේ නැති, අපිට උගන්වන්නේ නැති. ඒකින් තමයි අපි හැමතිස්සම කෙනෙකුට චෝදනා කරනකොට අපි බලන්න ඕනේ එයා පොඩි කාලේ ඉඳලා අද වෙනකන් අධ්‍යාපන රටාව තුළින් අපිට ලැබිච්ච දේ ගත්තම ශාමික අපිට ලැබිලා තියෙන දේත් එක තමයි අපි මේ පරිණත වෙන්නේ. එතකොට මේ එතකොට අපි දැන් වෛද්‍ය අධ්‍යාපනය තුළ අපි දේශීය ආහාර පිළිබඳ දේ වෛද්‍යවරුන්ගෙන් අද අපි ඉන්න බටහිර වෛද්‍යවරුන්ගෙන් අපිට ප්‍රශ්නද? බටහිර වෛද්‍යවරුන්ගෙන් අත බලාපොරොත්තු වෙන බැරි හේතුව තමයි අපිට අපි හොඳටම දන්නවනේ ලංකාවේ ප්‍රධාන වෛද්‍ය විද්‍යාලේ කොන වෛද්‍ය විද්‍යාලේ හිටපු අය විදිහට අපිට ඉගෙනුවේ නැහැ දේශීය ආහාර ගැන. ඒතකොට අපිට උගන්වන ආචාර්යවරුන්ට ඒක උගන්වලා තිබුණෙත් නැහැ. දේශීය ආහාර රටාව කියන්නේ වෙනම එකක්. ඒතකොට දේශීය කෘෂිකාර්මික ක්‍රමෝපායන් බටහිර කෘෂිකර්ම අධ්‍යාපන තුල ගන්නන්නේ නැහැ. දේශීය වෙළඳ ක්‍රමෝපායන් බටහිර මාකටිං එහෙම නැත්නම් ඩිග්‍රීස් වල එහෙම නැත්නම් උපාධි පාඨමාල වල ගන්නන්නේ. ඒ කියන්නේ මේක ලොකු පැටජිත්ව සමස්ත ප්‍රශ්නයක් කරා. හැබැයි අවසානයේ ඒ හැමදේම අන්තිමට අර සියලු ඔක්කොම කුණු බේරවල බොක්කට වගේ ඒක සමාජයෙන් නිරාවරණය වෙන ලෙඩකි. එතකොට ඒ ලෙඩේ තමයි අවසානයේ ලෙඩේට වා කියන්නේ වෛද්‍යවරයා. එතකොට වෛද්‍යවරයා තමයි මේකේ අවසානයේ මේ වැරදිකාරය වෙන්නේ. හැබැයි මේක සමස්ත ක්‍රියාවක ප්‍රතිඵලයකම එකතු වෙනවා. එතකොට කවුරුවත් කැමති නැහැනේ සමාජයේ ලෙඩ වෙනවට. හැබැයි අපේ අධ්‍යාපන රටාව තුළින් අපිට අපේ දේශීය දේ ගැන උගන්වන්න නැහැ. එතකොට අපේ දේශීය කලා ශිල්ප ටික කලා මේ කර්මාන්ත ඥානය මේ උගන්වන්න නැහැ. ඒක තමයි මේ අවසානයේ මේකේ ප්‍රශ්නේ. ඉතින් දැන් උදාහරණයක් වශයෙන් මම නිකන් කියන්නම්. දැන් අපි
අද අපි සමාජයේ තීරණය කරන්නේ මේ තරුණ පරපුර 1990ට පස්සේ ඉපදිච්ච අය. ඒත් ඒගොල්ලොන්ට මේ ඥාන දර්ශනය නැහැ. ඒකින්ද අපි ඒගොල්ලන්ට චෝදනා කරනවා වගේම කරන්නත් ඕන. නමුත් ඒට සමානුපාතිකව අපි දයාවෙන් මෛත්‍රියෙන් ඒගොල්ලන්ට තේරෙන විදිහට මේ ආහාරය මේ වෙළඳාම මේ හැමදේම අපි වෙනස් කරලා දෙන්නත් ඕන. ඒක අපි නමුත් මට පුළුවන් ඔය කියන වයස සීමා වෙනස් කරන්න. තියෙන ප්‍රශ්නේ දෙමව්පියෝ. ඔව් ඒක තමයි. වැඩේ තියෙන මේකයි. දැන් අපි හිතන්නකෝ දැන් අපි ගමනක් යනවා කියමු. මම හැමදෙස්සම ගන්න උදාහරණයක්. අපි ඔන්න විනෝද ගමනක් යනකොට අපිට බඩගිනිනාම අපි නවත්තන්නේ දෙමව්පියෝ දෙන්නට ඕන තැන නෙමෙයිනේ. දරුවා කන්න කැමති කෑම තියෙන තැන ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් එකක ළඟ තමයි නවත්තන්නේ. දෙමව්පියෝගේ වැරද්ද තමයි මම නවත්තන්නේ. අන්න ඒක තමයි ඔබතුමා කිව්ව තැන. හැබැයි අවසානයේ තීරකයා වෙන්නේ පොඩි දරුවා. එහෙනම් මේ පොඩි දරුවගේ මනසට මේව කොහොමද යවන්න පුළුවන්? ඇත්තටම මේ කියන මේ අමුතු ෆාස්ට් ෆුඩ් අයිටම්ස් ඔක්කොම අපේ දේශීය ආහාර රටාව තුළ හදන්න පුළුවන්. මොකද අපි හන්න 3000 ගානක දේශීය ආහාර රටාවක් තියෙන රටක මේ තියෙන පීසා එක බර්ගර් බණ එක හදන්න බැරිද? හදන්න පුළුවන්. ඒ විදිහට හදන්න පුළුවන්. එහෙම හදපු අවස්ථා මේ මම හිතන්නේ මේක අපිට රූපරාම විදිහට පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ටාකෝ බන් එක, පීසා, ෆ්‍රයිඩ් රයිස් වර්ග, කට්ලට්ස්, පේස්ට්‍රි, වඩේ මේ හැම දෙයක්ම අපිට මේ දේශීය ආහාරින් ඒ පෙනුමටම ඊටතර රසට ඊටතර ගුණයට. ඊට වඩා මිලාදික නේක නේක වෛද්‍යතුමනි ගැටලුව තියෙන්නේ. එහේ එහේ මිලාදික වෙන්නේ නේව බහුල නැති හින්දා. එහෙමයි. නමුත් මේ ඒ කියන්නේ අපි එකක් දෙකක් අල්ලන් දැන් දේශීය ආහාරත් එකක් දෙකක් අල්ලගෙන මාකට් කරන් ඉන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. හැබැයි දේශීය ආහාර ගත්තම අල වර්ග 60ක් විතර තියෙනවා, පලා වර්ග 250ක් විතර තියෙනවා. මේ ඔක්කොම ටික ආවොත් එහෙම මිල වෙන්නේ නැහැ. ඒව මීට වඩා ඊටම අඩු මිලකට අපිට දෙන්න පුළුවන්. අපි දැන් හදනවා. දැන් අපි අපේ ව්‍යාපෘතිය තුළ අපි යනකොට ඒ මෙනුස් අර මෙනු ටෙස්ටිං, කෝස්ටිං ඇන් ප්‍රසෙන්ටිං කියලා අපි මේ ක්‍රම උපායන් තුනක් තියෙනවා. අපි මේ වෙලාවේ මේ මෙනුස් ටෙස්ට් කර කර ඒට අදාළ මේ දරුවෝ කැමති ආහාර රටාව හදමින් ඉන්නවා. එහෙනම් වෛද්‍යතුමනි, ඔක හදුවට තියෙන අභාග්‍ය ඔවා මේ නිදාස ලැබලා දැන් අවුරුදු නේද 70කට අධික වෙලා ඔක හද හද හිටියට ඔක මේ මේ පොළවේ ක්‍රියාත්මක නොවීම මේ 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 තට්ටු මාර දේශපාලනයේද කියන්න මා දන්නේ. මේක හදනවා ඊළඟ ආණ්ඩුවම ඔක වෙනස් කරනවා. කොහොම නමුත් මේක හද හද ඉන්න මිසක් මේ පොළවේ පැලවෙලා නැහැ නේ මේ වෙන දෙයක් තාම. පොළවේ හිටවීමේ නැති භාගයක්. සාමි කියපු කතාවම ඇත්ත හරි. මොකද මොකද හේතුව මේක පළවෙනි දවස මොකක්ද දන්නවද? මේක පළවෙනි දවස තමයි දැන් අපේ ආහාර සුරක්ෂිතා අපේ ජනතාව මිය යන දවසද? නෑ නෑ මේ අපේ ආහාර සුරක්ෂිතා එක ඇතුලේ ඔබ සඳහන් කරලා තියෙනවා යම් දවසක අපේ ආහාර සුරක්ෂිතාව කියන්නේ යම් දවසක අපිට පිටරටින් ආහාර එන්නේ නැති තැනකට මොනවාරි ලෝ කාර්බුදයක් ආවොත් ඒ වගේම අපිට කණිජ තෙල් ටික ආවේ නැත්තම් එතකොට අපිට කන්න වෙන්නේ මොනවද? කණිජ තෙල් ටික ආවේ නැත්තම් අපිට ආහාරයක් ගන්න ෆුඩ් සිටි එකට යන්න බෑ. මේ ආහාරයකට ආපු ආහාර ටික අපේ ගමට ගෙන්න ගන්නත් බෑ. ඊට පස්සේ ලෝක ආහාර අර්බුදයක් ආවොත් මේ ක්‍රයිසිස් සිටුේෂන් එකත් එක්ක අපිට පිටරටින් මිලියන 1000ක ආහාර ගෙන්නන්නත් බෑ. කෘෂි රසායන ගෙන්නන්නත් බෑ. ඒකට අපිට කන්න වෙන්නේ අපි ජීවත් වෙන ආහාර ටික කොහොමද? දැන් ඉතින් අන්න ඒ තැනට එන්න කලින් හැබැයි අපි කතිකාවතක් ගොඩනගන්න නැගුවේ නැත්තම් මේක කරන්න කියලා ඔය අර බැමිනිටියා සාය අවුරුදු ගානක සායයක්. අවුරුදු ගානක සායයක් තුළ කරකොල හරි කන්න පුළුවන් උනේ ගම් 14 ලක්ෂය ඒ ආකාරයෙන්ම ස්වයංපෝෂිතව තිබිච්ච හින්දා. නැත්තම් පිට රටින් ගෙන කාලෙක නම් ආයි 76කට මුණ දෙන්න බැහැ. අද අපිට එක අවුරුද්දක සායකට මුණ දෙන්න බැරි මට්ටමක් ඉන්නේ. හැබැයි අපි කොහොම හරි අපි පුළුවන් අය අපි එකතු වෙලා මම හිතන්නේ අපි එකතු වෙලා තියෙනවා. ඒ අය හරි එකතු වෙලා අපි එකක් තමයි කරන්න ඕන මේ දැන් ආහාරය කියන සංකල්ප ගත්තොත් දැන් මම බැලුවා පාලි සිංහල ශබ්දකෝෂය අපේ ගෞරවනීය බඩිතියවල සුමංගල හාමුදුරුවෝ පාලි සිංහල ශබ්දකෝෂය තුළ ආහාරය කියන වචන බැලුවොත් තියෙන්නේ භෝජන කෑම විතර නෙවෙයි හේතුව ප්‍රත්‍ය කියන එකත් ආහාරය කියන එකට තේරුමක්. ඒතකොට අපේ ශරීරය අපි පවතින්නේ අපේ හිතයි කය දෙකම පවතින මේ ආහාරය මත. අන්න ඒ වගේ පුළුල් අර්ථ දැක්වීමක් මේ ආහාරය තුළට ගෙනාව අපිට මේට වැඩි. ඒතකොට අපි ළඩ වෙන්නේ ආහාර ප්‍රශ්නේ හින්දා. අපි නිරෝගී වෙන්නේ ආහාර ප්‍රශ්නේ හින්දා. හිපොක්‍රටිස් දර්ශනය තුළත් තියෙන්නේ I will apply dietetic measures for the benefit of the sick. කියන්නේ මම ආහාරමය සහ හැබැයි මෙතන මේ ආහාරය කියන්නේ සරල කෑමක් නෙවෙයි. ඩයට් කියන්නේ ආහාරය හා බැඳිච්ච සංස්කෘතිය කියන්නේ. නිකම් මේ කෑමකට විතරක් නෙවෙයි
අතීත පෙරදිග අතීත බටහිර දර්ශනකය අපි පෙරදිග දර්ශනක ආහාරයට ගත්තේ නිකම් මේ ධන කෑමක් විතරක් නෙවෙයි. අපි පිඩුකොට කන කෑමක් හෝ බොන බීමක් විතරක් නෙවෙයි. හේතු ප්‍රත්‍යවල සියලු මේ කල්චර් එකක්. ඒ කියන්නේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය එදා තිබ්බේ ජීවත් වීම සඳහා කනෝ මිසක් කෑම සඳහා ජීවත් වෙනවා කියන අදහසක් තුන්නේ නැහැ නේද වෙදිතුමනි. ඒක තමයි. දැන් අද ඒ කියන්නේ ඒක තමයි. මේ ආයුවන සැප බල ප්‍රඥා කියන එක ලබා ගන්න වර්ණ ගන්ධ රස ඕජා. දැන් වර්ණය තියෙනත් උන සුවඳ තියෙනත් උන රස තියෙනත් උන ඕජාව කියන්නේ මොකක්ද? ඕජාව කියන්නේ මේ පෝෂණය සහ ඖෂධීය ගුණ කියන්නේ. ඒතර මේ හතර එකතු වෙච්ච තැන තමයි අපිට මේක ඇති. ඒතර මේක දෙන්න අවශ්‍ය අවස්ථාව නොබෝ දිනකින් මේ රටට උදා වෙනවා. අපි එතනට වැටෙනවා. නමුත් ඊළඟ පාලකයාම වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි මොන පාලකයාවත් අවසානයේ ජාතික ප්‍රතිපත්තිය නෑ නෑ අවසානයේ ආබරයකට කන්නේ නැත්තම් ආබරයෙන් ගමට ගේන කල්ලි තෙල් නැති වුණොත් මම කියන්නේ එහෙමයි. අපි ෆුඩ් සිකියුරිටි ප්ලෑන් හදන්නේ එහෙම. ඒ වගේම කාලගුණ විපර්යාස වලට හරියන ආහාර ටික වගා ගන්න කරගන්න බැරි නම් මේ පසට ගැලපෙන පුළුවන් තරම් යෙදුම් නොදා ස්වාභාවික ක්‍රමයකට හරියන ඒ යෙදුම් ටික එන්නේ නැති වුණොත් අපිට. අපි යන්නේ ඒවට ඒ කියන්නේ රෙසිලියන්ට් ෆුඩ් කියලාකට කියන්නේ. ඒ කියන්නේ වරොත්තු දෙන ආහාර රටාවක් අපි හදාගත්තේ නැත්නම් අපිට ආහාර සුරක්ෂිතතාවයක් තියෙනවා කියලා තිරසාර වශයෙන් කියන්න බෑ. ඒකින්ද අපි හදන්න ඕනේ එතන. හැබැයි ඒක කරන්න අපිට එකතු වෙලා කරන්න ඕන ප්‍රධාන දෙකක් තියෙනවා. දැනුම් පද්ධති ගොඩනගා දැන් අපි මේ වෙනකොට නයිටා ආයතනත් එක්ක එකතු වෙලා අපි මේ දේශීය ආහාර සම්බන්ධයෙන් ආහාර වර්ග, ආහාර තාක්ෂණය, ආහාර කෘෂිකර්මය, වගාකන් කෘෂිකර්මය වගේ මා වේලඳාමේ සියල්ල ඇතුළත් ඩිප්ලෝමා සහ NVQ 5 ලෙවල් එකේ 5-6 ලෙවල් එකේ අපි ඩිප්ලෝමා පාඨමාලා දැන් ආරම්භ කළේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒකට මේක ඇතුළේ තියෙන සියලු දේශීය ආහාර සම්ප්‍රදාය, දේශීය ආහාර සංස්කෘතිය, දේශීය ආහාර වගාව, දේශීය ආහාර වර්ග මොනවද? පෝෂණය, ඖෂධීය ගුණ මේ ඔක්කොම එකතු තියෙනවා. ඒ වගේම දැන් අපේ තාමත් අපේ සෞඛ්‍ය ඇතුලේ මේ ඇතුල් කළා නැහනේ මෙන්ටල්, ඒ කියන්නේ අපි කියන්නේ අපේ නිරෝගීතාවය අපි අදහස් කරන්නේ කායික, මානසික හා සමාජීය. මේක ආධ්‍යාත්මික සෞඛ්‍ය ඇතුල් කළා නැහැ තාම. ඉතින් ඒ නැති වෙන්නේ හේතුව මේ ආධ්‍යාත්මයේ මූලික වෙච්ච සමාජයකින් තමයි අපිට අපි සියලු දෙනාටම ගැලපෙන ආහාරය නිෂ්පාදනය වෙන්නේ. ඔව්. ඉතින් හැබැයි ඒක සෞඛ්‍ය කියන අර්ථ දැක්වීම නැති වුණාට දැන් අලුත් අර්ථ දැක්වීමක් ලෝකෙ බිහි වෙලා තියෙනවා වෙල්නස් කියලා. ඒ වෙල්නස් එක ඇතුලේ තියෙනවා කායික, මානසික, සමාජීය, ආර්ථික, පරිසරික කියන මේ අංශ 8ක් සහ මේ ආධ්‍යාත්මික කියන අංශ 8ක් නියෝජනය. ඒක දැන් ලෝකෙ මේව බිහි වෙලා තියෙනවා. නමුත් මේක අපිට අවශ්‍යයි අපි මේ රටේ ඉන්න අපි වගේ ලෝකයේ විවිධ ප්‍රදේශවල ඉන්න ප්‍රඥා ඒ කියන්නේ විද්වත් පිරිස එකතු වෙලා මේක ගැන හොඳ අවධාරණයක් කරන්න අවශ්‍ය කාර්යයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපි තනිතරව කාලයක් තිස්සේ කරපු වැඩසටහන් මාලාවක් තියෙනවා. මේ මාලාවේ ශක්තිය අරගෙන මේ දේශීය ආහාර විශේෂයෙන් මේ ශාකමය ආහාර නිෂ්පාදනය කරන ගොවිය දැන් ආහාර වර්ග තුනක් විතර වගා කළා තමයි දුප්පත් වෙලා ඉන්නේ. මේ තියෙන පලා ටිකට දැන් මම උදාහරණයක් මිලක් නැහැනේ වෙළඳ පලා මම උදාහරණයක් වශයෙන් කියන්නම්. මම මීට සතියකට කලින් මම මාකට් එකට ගියා මේ බඩුව ගයක් ගන්න. එතෙන්දි තිබුණා මිටි බැඳලා මෙයා නුහුරු జాතිය සාමික. ඒ මිටි ඇතුලේ තිබුණේ කෙකටිය මල්. දැන් වෙළඳ මාකට් එකේ ඔක තිබුණේ නැහැ. හැබැයි කෙකටිය මල් ලැබුවා. මම හිතුවේ මේක ඉතින් හරි දුර්ලභයිනේ අඩුයිනේ. මම ගාව කීයද රුපියල් 50. ඒ කියන්නේ කෙකටිය මල්ට මාකට් එකක් නැහැ. ඒ කියන්නේ ඒක යන්න එක දැන් මම කියන්නේ ගෝවියට මාකට් කරන්න පුළුවන් ගොඩාක් වෙනද ඒ මාකට් කරන ඒවා මාකට් කරන ඒවා වෛද්‍යතුමනි අර වැරදි දේවල් මම දැන් අර පහුගිය කාලේ අපේ 225 ලවා කියවන්න ගත්තේ මේ කන්න දෙයක් නැත්තම් ක්‍රෝටන් කොල කන්න කියලා. ඔය කෙකටිය මල් මේ වගේ දේවල් කන්න කියලා මේකෙන් උනේ අපේ මේ දේශීය ආහාර ගැන හැල්ලුවටපත් වීමක් උනේ. ඒ ක්‍රෝටන් කන්න කියනවා අපිට පුළුවන් ද මේ ක්‍රෝටන් කන්න ඔය වගේ. මේ වගේ මම හිතන්නේ ඔය වගේ පළදායි ආහාර ගන්න කියලා ඕන් ලවාහාර කියවනවා නම් ඊට වැඩගත් වෙනවා. දැනුත් ඇවිල්ලා තියෙනවා මාකට් එකට. මොකද හේතුව පහුගිය කාලේ කාලගුණ අර්බුදයෙන්ද ප්‍රධාන ආහාර වර්ග වගා කර ගන්න බැරි වුණාට අර කාලගුණයේ දේශමුණ විපර්යාසවල ඔරොත්තු දෙන ගෙගටිමල් මේ වගේව වගා වුණා. වතු වල වැවුණා. ඒවා දැන් මිනිස්සු අරව ගේන බැරි තැන මේ වතු වල තියෙන පලා ටික නෙලාගෙන වෙළඳ පොළට එළි විකුණනවා. මෙන්න මේ තැනට මම කියන්නේ අපි ටික ටික එනවා.
බෞද්ධ මංකයන් මේ රට එහෙම තත්ත්වෙට වැටෙන කියලා නෙමෙයි. නමුත් අපි ස්වාභාවිකව අපි දන්නවා අපේ ඉතිහාසයේ සායවල් කොච්චර තිබුණද මේ ඉතිහාස සාය එකක්. ඒ වගේ අපි කොච්චර අර්බුදකාරී විරුද්ධ මේ තත්ත්වයන් නිසා අපි අර්බුදයටපත් වෙනවා. මේ හැම වෙලාවකදීම අපිට අවසාන වෙන්නේ අපේ ලෝකල් ෆුඩ් සිකියුරිටි කියන ප්‍රාදේශීය ආහාර සුරක්ෂිතතාවය තමයි වැදගත්. ඉතින් මේකට අවශ්‍ය පදනම අපිට කවදාවත් මේකට මූණ දෙන්න වෙනවා. අනේ එහෙම හිතාගෙන අපි මේක කරොත් මං හිතන්නේ සාමික අපිට හොඳ හොඳයි. ආහාර සුරක්ෂිතතාව එහෙම නැත්නම් ආහාරයෙන් අපි ස්වම්පෝෂිත වෙනා වගේම ඖෂධයෙන්ම ස්වම්පෝෂිත වෙන කාලයක් උදා වෙන්නට බැයිද? අපිට ආහාර වලට වඩා මිනිසුන්ට ඖෂධ අවශ්‍යයි කියන තැනට අපේ රටපත් වෙලාද නැද්ද? මේ කාරණාවට මේක ඖෂධ මාෆියාවත් එක්කත් මේ සීළු කාරණා බැඳිලා තිබෙනවද නැද්ද කියන කාරණාවත් අපි හොයා බැලිය යුතුයි. මං හිතන්නේ ඒක අපිට මේ අවස්ථාවේ ගැඹුරින් අපිට මේ විමසා බලන්නට මේ කාලේ නොවේ. නමුත් අපේ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හැරිස් පත්‍රිකේශූරීනි, ඇත්තටම මේ ඖෂධ නැතුව අද ජීවත් වෙන්න බැරි ළමා පරපුරක් නිර්මාණය වෙමින් පවතින කාලයක අපි කොහොමද බෝනෝන හා බෝවන රෝගවලට මේ ඖෂධවල තියෙන ව්‍යාප්තිය සහ අපේ ආහාරවල තියෙන අවශ්‍යතාව ගලපන්නේ? හිපොක්‍රටිස් කිව්වේ ආහාර තමයි ඖෂධ වෙන්න ඕනේ කියලා. නමුත් දැන් ඖෂධනේ ආහාර වෙලා තියෙන්නේ. වයසට යන්න ගන්න ප්‍රති ප්‍රමාණය වැඩි. වයසකට වැඩි ඉතිෙක් පෙති ප්‍රමාණය ඖෂධ ප්‍රමාණය 10-15ක් ගන්නවා. ඒක සම්පූර්ණයෙන් එහෙම වෙලා තියෙන හේතුව තමයි අපි මෙච්චර වෙලා විග්‍රහ කරේ ආහාර පාන සහ ජීවන රටාවේ වෙනස්කම්. ඉතින් දරුවන්ගේ පැත්තෙන් ගත්තත් දැන් අපි හුඟක් වෙලාවට දරුවන්ට නිතරම ඇතිවෙන රෝග තමයි දැන් ශ්වසන රෝග, පාචන රෝග, එදුම වගේ රෝග තත්ත්වයන් තමයි බොනවන රෝග. අනිත් පැත්තෙන් බොවන රෝග තියෙනවා. ඊට අමතරව තමයි අපි මේ කතා කරපු අලුත් රෝග ටික ආවේ. ජීවැලියාව, විදුලි පීඩනය වගේ. නමුත් මේත්තනේදී අපි ඖෂධයකට වඩා ජීවන රටාවේ යම්කිසි වෙනස්කමක්, මානසික තත්ත්වයේ, අධ්‍යාත්මික තත්ත්වයේ යම්කිසි වෙනසක් කරොත් මේ හුඟක් දේවල් ඖෂධ නැතුව බේරගන්න පුළුවන්. ඒ වගේම අපි ආහාර පාන ගැන හුඟක් කතා කරා. නමුත් අපි මේ රෝගී වෙන්න හේතු කාරක වන අනිත් දේවල් පිළිබඳවත් මීට වඩා ඒ සමහර දේවල් ආහාරයට සම්බන්ධයි. දැන් අපි ගත්තොත්තේ මත්පැන්. දැන් කොච්චර තරුණ දරුවන්, තරුණ දැරියන් මත්පැන් වලට සමාජයේ යොමු වෙලා ඉන්නවද? මේ මත්පැන් නිසා දියවැඩියාව, ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්වයන්, විරපීඩනය, මේද ඇති මේ හක්මාවේ පැන්පත් වීම වගේ වෙනවද? මේක වසංගතයක් විදිහට මත්පැන් දැන් අපි ඉස්සරහනම් වයස්ගත වැඩිහිටියෝ ගත්ත දේ දැන් තරුණ දරුවන් අතර, පාසල් දරුවන් අතර ඇවිල්ලා තියෙනවා මත්පැන්. ඒ ගැන අපි විශේෂයෙන් ඔයාලා බලන්න ඕනේ. මම හිතන්නේ රෝගීන් අඩුවීමක් හින්දාද දැන්නේ විවෘතව තිබෙන කාලය වැඩි කරලා තියෙනවා. දැන් මම හිතන්නේ ඒවා ගන්න තව ඇයට ගන්න දොරටු විවෘත කරලා තියෙනවා. ඔව්, කාන්තාවන්ටත් මත්පැන් ලයිසන් දෙන්න ගැන කතා වෙලානේ. අර කීප 225 තියෙන මම හිතන්නේ සුරාසෙල් විවෘත බලන්න. ඒක සසංගතයක් විදිහට ඇති වෙලා තියෙනවා. ඊළාට මත් ද්‍රව්‍ය ගැන අපි කවුරුත් දන්නවා. ගමේ ඉතා දුෂ්කර බොහොම සංවෘත ධාර්මිකව හිටපු ගම්වලටත් මේ මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ ආහාර පාන, විශේෂයෙන්ම සත්ව ආහාර, ඒ මොන තරමින් මේ මාකටිං එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාරණ හරහා ඈත ගම්වලට ගියාද? දැන් මට එක උදාහරණයක් කියන්න පුළුවන්. මම අර වෛද්‍ය සායනවලට ලංකාව පුරාම බොහොම දුෂ්කර සහනාගරික ප්‍රදේශවල යද්දී එක්තරා ගමකට ගියා බොහොම දුෂ්කර පළාතක. අපි යනකොට අර පුරුදු පරිදි වෛද්‍ය උපකරණයි බොහෝ ඖෂධයි අරගෙන තමයි යන්නේ. වෛද්‍ය සායනයක් කරලා දැනුවත් වීමකුත් කරලා බෙහෙත් ටිකක් දීලා එන්නේ. එක ගමකට ගිය වෙලාවේ මේ පන්සලක තිබුණේ ස්වාමීන් වහන්සේ හිටියා, ඊළඟට ගමේ අනිත් අය වැඩි හිටිය ගුරුවරු හිටියා, දරුවෝ හිටියා. ඒකවල අහපු අපිට බලපු දේ තමයි ලෙඩ නෑ ඒ ගමට. හරි අඩුයි දරුවන් අතර ලෙඩ. බොහොම සුළු පොඩි රෝග කීපයක් පමණයි තිබුණේ. පස්සේ බලනකොට මේ ගම බොහොම මේ අර නාගරික බොහොම හොදකරන මේ බටහිර සංකල්ප රැගෙන සමාජයේ බොහොම දුරස්ත වෙච්ච මේ හොදකරා පාලමකින් තමයි ගමට යන්න තිබුණේ. හුදකලා විශ්ව ගම්මානයක්. ඒ අය ජීවත් වෙන්නේ පාරම්පරික ජීවන රටාව. ඒකල ගන්නෙ ඒ ආහාර. ඊළඟට ඒක අපි මේ බොහොම දුර නෙමෙයි. අතන මේ හොරණ දිස්ත්‍රික්කේ බණ්ඩාරගම පැත්තේ ගමක්. ඒක අපිට හිතා ගන්න බැරි. ඉතින් මගේ ගම බණ්ඩාරගම, නමුත් මේ ගම හොයාගත්තේ වෛද්‍ය සායනෙන්. එතකොට ඒ දුෂ්කර වුණාට, ඒ ගම දුෂ්කර වුණාට, බොහොම ඈත ඇතුලේ පිහිටි ගමක් වුණාට සමාජයේ විවෘත නැහැ. මේ දැන් මේ කියන වැරදි ආදර්ශයන් අරගෙන යන
රටේ සමාජයේ විවුර්ත නැහැ. ඒ වගේ මම අහලා තියෙනවා පස්සර පැත්තේ, බදුල්ල පැත්තේ ඒ වගේ ගම්මාන තියෙනවා. ඒකට රෝග ගත්තාම බොහොම සුළු රෝග ටිකක් තියෙන්නේ. ඒක තමයි අපේ අතීත ජීවන රටාව. අපේ රටේ ජනගහනයේ අතීත පූජාශ්‍රවල ওই පූජාවලිය ඇතුළු ග්‍රන්ථවල තියෙනවා කෝටි 7ක් ඉඳලා තියෙනවා. දැන් අපි මේ කෝටි 2ක් මාරකට කන්න බැරුව දෙන්න විදිහට බැරුව තමයි මේ පිටරටට මේ මෙච්චර ණය වෙලා තියෙන්නේ. කෝටි 7ක් ජනතාවක් ඉඳලා තියෙනවා මුළු ලංකාව ශස්ත්‍රීය ගම් මේ කුෂි මේ ධාන්‍යාගාරයක රට පුරාම අර ග්‍රීන් කල්චර් එකක් තිබිලා තියෙනවා. අනන්තර තිබිලා තියෙනවා. අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට කුකුලෙක්ට වහලෙන් වහලට පැනලා යන්න පුළුවන් තරම් ජනගහනයක් හිටියා කියලා තමයි. ඒ විදිහට තිබිලා තියෙනවා. ගම් අර කිව්වා වගේම ගම් 14 ලක්ෂයක් ඒ විදිහට ජනගහනයක් ඉඳලා තියෙනවා. මේ වගේ මුඩු බිම් තිබිලා නැහැ. ඒ වගේ මේ වගේ මත්පැන් මත්ද්‍රව්‍ය තිබිලා නැහැ. මේ වගේ සත්ව ආහාර වල හුරු වෙලා තිබිලා නැහැ. ඉතින් රෝග අඩුයි. එදා ආයු කාලය ගත්තොත් එම අවුරුදු 100 කියන්නේ අඩු ආයු කාලයක් කියලා 1600 ගණන් වල එදා හෙළදිව ග්‍රන්ථයේ ලියපු රොබර්ට් නොක්ස් කියලා තියෙනවා. අවුරුදු 100 කියන්නේ අඩු ආයුෂක්. දැන් අපි අඩු ආයුෂ කියන්නේ අවුරුදු 20 තියෙන දරුවෝ මැරෙනවානේ වැඩි හිටියෝ අලුත් යෝන් අය. ඉතින් බලන්න මේ සමාජයේ තමයි අපි නැවත ලබා ගන්න ඕනේ. අනිත් එක මම තවත් කාරණයක් කියන්න ඕනේ. දැන් එකක් තමයි මේ ප්‍රදේශයේ තියෙන ආහාර. රැවෙන ආහාර තමයි මේ ශාරීරියට සුදුසු. පිටරටින් ගේන ඈත ප්‍රදේශයෙන් ගේන ආහාර සුදුසු නෑ. මොකද මේ දේශගුණයට හැදෙන පුද්ගලයාට ගැළපෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන ආහාර. වගේම ඖෂධත් එහෙමයි. අනිත් පැත්තෙන් මේ වගේ අර අපි දැන් දකින මේ ආක්‍රමණශීලී සමාජය. එහෙම නැත්නම් අපි කියන වයලන්ට් සොසයිටි එකක් තියෙන. පොඩි කරුණකදී වුණත් එකිනෙකා ගහගෙන මරා ගන්න හේතුවත් මේ විදිහට මේ සත්ව ආහාර වලට යොමු වෙලා හිතේ තිබෙන කරුණාව මෛත්‍රිය නැතිවීම. මොකද සතෙක් මරනවා අපි දකිනකොට මොනතරම් ආතතියකට පත් වෙනවද ඒ සතා? බයටපත් වෙනවද? ඒ සතාගේ රසායනික ක්‍රියාකාරීත්වය ගත්තත් ලේවල හෝමෝන ඇතුළු ඒ රසායනික සංඝටක ඊට පස්සේ මස් වලට ගිහිල්ලා ඒ මස් තමයි අපි අනුභව කරන්නේ. එතකොට ඒ බටහිර යම් යම් පරීක්ෂණ වලදී වාගෙන තියෙනවා ඒ තියෙන රසායනික සංඝටක අපි ආහාරයට ගත්තොත් ඒක අපිටත් අහිතකර විදිහට බලපානවා. ඉතින් මේ රෝග ඇති වෙනව විතරක් නෙමෙයි මානසික වෙනසටත් මේ අපේ හැසිරීම රටාවටත් ඒක යම්කිසි බලපෑමක් තියෙනවා. ඒ බලපෑම නිසා තමයි ඒ ලේ ධාතුවට ගිහිල්ලා ශරීරයට ගිහිල්ලා අපේ මොළයට ගිහිල්ලා ස්නායු වලට ගිහිල්ලා අපේ හැසිරීම රටාවත් වෙනස් වෙනවා. ඒ නිසා තමයි අද අපි මේ විදිහට මස් මාළු සහ මත්පැන් මත්ද්‍රව්‍ය මේවට යොමු වෙලා මේ තියෙන දරුවන් පවා සාමාන්‍ය අපි දරුවෝ කියන්නේ බොහොම නිර්මල පිරිසිදු හිත් තියෙන අය. නමුත් දරුවන් පවා පොඩි දෙයක් නැත්තම් තව කෙනෙක්ව ගහලා මරන ධර්මයට අපි දැක්ක පසුගිය කාලේ සිදුවීම්. ඊළඟට වැඩි හිටියෝ පවා අපි දකින්නේ අර 225 රණ්ඩු කරන විදිය. ඒ වගේ සුළු දෙයක් විසඳ ගන්න බැරුව ඉතින් ඒ වගේ තත්ත්වයකටපත් වෙලා මේ වයසේ අග්ගිස්සට ගිය අය. ඉතින් ඒ එහෙම ඒ කිසිම මේ වයස් ඉස්ත්‍රිපුරුෂ මේදයක් නැතුව මේ සමාජ වෙනසට හේතුවත් මේ මස් මාංශ මේ ආහාර ඊළඟට මේවා මත්පැන් මත්ද්‍රව්‍ය ඊළඟට අනිත් වැදගත්ම කාර්යය මම තවත් කියන්න කැමති මේ සමාජයේ නිර්මාණය අපි වෙනස් කළ යුතු දේ තමයි ඉලෙක්ට්‍රොනික විශේෂයෙන් මේ මොබයිල් ෆෝන් ලැප්ටොප් මේවට හුරු වෙලා දරුවන් අතර වැඩිහිටියන් අතර විශේෂයෙන් තරුණීන් අතර සංවේදීතාවය කිනකා පිළිබඳව හැඟීම සංවේදීතාවය ගැන කිසිම හැඟීමක් නැහැ මේවට ඇබ්බැහි වීම නිසා ඒ අය අර කියන විදිහට එකක් ආහාරමේ පැත්තෙන් ගන්න ආහාරය ගැන හිතන්නෙත් නැහැ සමහරට මේවා තුල ඇබ්බැහි වෙලා ඉන්නේ උඩා දරුවත් කවන්නේ නම් ඉස්සර නම් අම්මා බොහොම මේ සුන්දර ගීතයක් කවියක් තමයි කිව්වේ දැන් ෆෝන් එක දීලා තමයි කවන්නේ මගේ ආටිජි දකිනවා මේ සත්‍යයන් ඉතින් ඒ తත්වය නිසාත් මේ කියන සමාජ සමස්ත වයලන්ට් එහෙම නැත්නම් ආක්‍රමණශීලී සමාජයේ මේක වෙනස් කරන්නත් මම හිතන්නේ අපි එක තැනකින් මේ පටන් ගත්ත තැනින් තුමා පටන් ගත්ත තැනින් ප්‍රවේශය ගත යුතු කියන වචනේ කියනවා. පැහැදිලි ඉතම හොඳම මේ දෙයක් කිව්වා මේ තමන්ට ගැළපෙන ආහාර කියලා. පිටරටින් ගෙන ආහාර අපිට නොගැලපෙන තමයි. හැබැයි මේ අපේ ආනන්ද මහින්කන් මහත්තයා පහුගිය දවසේ අපිට සම්බන්ධ කරා ලෝක සුප්‍රසිද්ධ විද්‍යාඥයෙක් මයිකල් ක්ලැපර් කියලා නාසා ආයතනයේ පෝෂණ වේදී වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයා. එතුමා පැහැදිලිව කතා කරා මේ අපිට නොගැලපෙන ආහාරයක් ගැනීම මේ ඩීසල් එන්ජින් එකකට පෙට්‍රල් ගහනවා වගේ වැඩක් කියලා. ඒත් අතර අපි ඩීසල් වාහනයකට පෙට්‍රල් ගහුවොත් යන්නේ නැහනේ. ඒ වගේ يعني ඒ හා සමාන ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. ඒකෙන්ද තමයි අපිට දැන් අද ලොකුම අරමුදේ තමයි පිටරට වලටත් තියෙන ලොකුම අරමුදේ තමයි විටමින් කණජ ලවණ තන්තු සහ අපේ ශරීරය ආරක්ෂා කරන ශුද්ධ ජීවි මේ වර්ග හතර අපිට නොමැති වීම. ඉතින් මේ හතර අපිට ගැළපෙන මට්ටමින් තියෙන අපේ දේශීය ශාකමය ආහාරය තුල අපේ දේශම නිහල් විජයරත්න මෙත්තමනේ අපේ මේ ડોક્ટર හැරිස් පත්‍රකේ ශූරින් කිව්වා
මේ නූතන තාක්ෂණික මෙවලන් හරබයත් එක්ක අපේ සංගීතතාව ගිලිහිලා කියලා. හොඳ වෙලාවට අපේ කාලේ මේ ශිල්පි තුන්නේ ශිල්ප විතරයි අපිට දුන්නේ නේ. නැත්තම් සංකර සමාජයෙන් දැන් අපිට නේද? මේ සංකර සමාජයට එක හේතුවක් තමයි මේ තාක්ෂණික නූතන මෙවලන්. ශිල්පිය වෙනුවට ශිල්පේ අරයි යන බෝසත් සමාජයකට තමයි මේ පාර කියන්නේ බිහිදොර. කොහොමද මේක කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි මං හිතන හැටියට. මායිකන මහත්තයා සියලුම කතා එකට කැටි කරලා ගත්තාම මට මතක් වුණා බුදුහාම මතකද කාර්යයක් ආවා දේශපාලකින් වෙනවා බිත්තර මාකට් කරා පාසල් ළමයින්ට කාලයක් මතකද කාන්න දෙයක් නැතුණා බිත්තර පාස් කරා මතකද නේද කලින් අවුරුදු පහක් ඇතුළේ වගේ වැඩි කල් නැහැ ඉතින් ඔය වෙලාවේ ඒ කාලේ මම හිටියේ මාතලේ මං දේශන මාලාවක් මෙහෙව්වා මාතලේ ඉඳන් අනිත් පැත්තට මේ එක පැත්තකින් මෙතන ගල්ලේ වලින් එහා පැත්තට අනිත් පැත්තෙන් මේ කන්දෙන් එහා පැත්ත කොහෙද මේ මැටිහක්ක පැත්ත ඉතින් ඔය මේ මාලාව යනකොට මට උන්ට අදහසක් ආවා මට ඒ පාසල් වලින් ඒ විදුහල්පතිවරු මට දීපු කෑම බීම හරහා මං ඉතින් නිර්මාංශ නිසා නමුත් මට දුන්නට ඒගොල්ලෝ කනවත් දන්නේ නැහෙනේ ඉතින් ඒ හරහා මං හැවුවා දැන් මේ බිත් එක විදුහල්පතිවරුන්ගේ මේ බිත්තරේට මොකද කරන්න කියලා ඒගොල්ලන්ටත් හිතට විරුද්ධව කතා කරා මං දන්නේ නැහැ මං කිව්වා ඇයි දෙයනේ ඕක කරන්නේ ඇයි මේ ළමයින්ට බැයිද එතකොට පාසල් වල ළමයින්ගෙන් 16%ක් උදේට කාලා නැමේ ඉන්නේ ඒක දැන් ඊට වැඩි මං හිතන වෛද්‍ය 16%ක් මන්දපෝෂණයේ තියෙනවා දැන් මන්දපෝෂණයක් ගහන අපේ ඇඟි අපි නිර්මාංශ කළා මන්දපෝෂණයක් ඇති කරනවා කියලා ඉතින් ඒවට අපි ළඟ තර්ක තියෙනවා ඉතින් ඊට පස්සේ මම කිව්වා හරි විදුහල්පතිතුමා මෙහෙම කරන්නකෝ විතරේ පැත්තකට දාන්නකෝ. ඔව් ළමයි හැම ළමයාකම පොඩි කොණ්ඩ කොල්ල කැඳ එකක් හදන්නකෝ උදේට. හොඳ කොල්ල කැඳ. අපි සල්ලි නෑනේ. මම සල්ලි මොකද ළමයි ගෙදර කියනවා 38යි. ගුරුවරු 38 දෙනා ගන්න. පාසල් තියෙන දවස් 25යි. බෙදන්න 38 25ට. කොල්ල කැඳ වලට සල්ලි ඕනේ නෑනේ. මේ පළාතේ හොන් තරම් තියනන ඕනේ කොළ ජාතියක් මේ හදාගෙන ඉන්න. දීලා බලන්න මාසයක් මේ ළමයින්ට මේ අර උදේට අර මොකද කැඳවනවානේ අර පන්සිල් ගන්නයි මොකද රැස්වීම ඒක ළමයි එක්ක කරන්ද දානවා කියලා බලන්න ඈ විතරේ පැත්තකට දාන්නකෝ අසම ප්‍රසිද්ධිය කිව්වා අද මට ගරු කරනවා අදත් ඒ ප්‍රින්සිපල් ලා ඉතින් එහෙම දෙයක් තියෙන රටක් නේ මහත්තයා මේ රට ඇයි වෛද්‍යතුමනි ඇයි එතෙන්ට අපිට යන්න බැරි දැන් උතුමාලගේ උත්සාහය ලොකු ශක්තියක් නේ ඉතින් අපිත් ඒකට උදව් කරන්න ඕනේ ඈ දැන් මං ලොකුවට හිතන දෙයක් තමයි ඔය ඖෂධ දේශීය දැන් අපේ තියෙන දේශීය ආහාර ඇත්තෙම අපිට ඖෂධය. දැන් ඌවා පිටරට ගිහලා ඌවෙන් පෙති හදලා අපි වුණා. ඈ? එහෙම නේද? දැන් ඉස්සර කවුරු හරි කාන්තාවක් හරි පිරිමික් හරි ගිහලා මයියක කොළ ටික කඩනවනම් ඒ පළාතේ ඉන්න මිනිස්සු දන්නවා මේ මයියක කොළ ගිනියන්නේ කවදායි උපදිච්ච ළමා පොඩි දරුවෙක් ඉන්නා මව්කිරි දෙන අම්මට තමයි ඒ යා යන්නේ. වෛද්‍යතුමනි ඒ සමාජයන් විනාශ කරේ අපි දැන් මේ රසායනික ක්‍රම වලින් ඈ තවර බුදුමාද කෝවිද කිව්වා මේ වෙළඳ දැන්වීම වලින් මේ ලොකු විනාශයක් නෑ ඇත්ත දැන් අපි කිව්වම ෆෝන් එකක් ගේන්න නම් අපි ඒක විකුණන්න අපි වෙළඳ දැන්වීමක් දැම්මොත් රූපවාහිනිය හයම තප්පර භාගයක මේකේ ප්‍රමිතිය මේකයි මේක මෙන්න මෙමය කියලා වැඩගත් බුද්ධිමත් දැම්මොත් විකුණන්න බෑනේ නමුත් 10%ක්වත් විකුණන්න බෑ නැහ අපිට බිස්නස් එක නවත්තන්න නේද විකුණන්න මොකද කියන්න ඕනේ හොඳ බෙන්ස් කාර් එකක් ගෙනල්ලා අර නිලියා ගෙනල්ලා නිරුවත්ව තියලා බොනට් එකට නැග්ගලා අර ෆෝන් එක කොහේ හරි පොඩ්ඩක් විරුද්ධ කරලා ගහලා ඇඩ් එකක් හැදුවොත් ෆෝන් ලක්ෂණේ 105ක් විකුණන්න පුළුවන් එහෙනම් කොහෙද මානසිකත්වයේ තියෙන්නේ අන්න එතනයි හදන්න ඕනේ වෛද්‍යතුමනි එතන හැවිකම් හැදෙනවා ඔබතුමාලාගේ ක්‍රියාවලින් මේ සියස ආහාර රටා වෙනස් වෙලා බුද්ධිමත් ආහාර රටාවක් ආවොත් ආයිවන්න සබ බල ප්‍රඥා ඊට වැඩි කුසලයක් යන්න එක තමයි බුද්ධ දර්ශනේ කුසලය කියන්නේ ඊට වැඩි කුසලයක් නෑ අපි එතෙන්ට සමාජෙ ගොඩ ගන්න අපි කටයුතු කරමු හොඳයි අද අපේ වැඩසටහනට කාලය තිබුණා නම් තව ප්‍රශ්න අහන්න තිබ්බා හැබැයි විශේෂඥ වෛද්‍ය හැරිස් පත්‍රිකේ ශූරින්ග සම්බන්ධ කරගන්න කාට හරි ලියන්න හරි සම්බන්ධ කරගන්න හරි හැකියාවක් තිබෙනවද කියලා මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙකුට ඔබතුමාව සම්බන්ධ කරගන්න හැකියාවක් තිබෙනවද ඔබතුමාගෙන් යම් දෙයක් දැන කියා ගන්නට මේ සාකච්ඡාවේදී අහගන්න බැරි වෙච්ච දෙයක් තවදුරටත් අහගන්නට ඔබතුමාට සම්බන්ධ කරගන්න පුළුවන්කම හොඳයි දුරකථන අංකය කිව්වොතින් 0714 0714 48 48 47 47
හතලිස් හතර බින්දේ හත එකයි හතරයි හතරයි හතලිස් හටයි හතලිස් හටයි හතලිස් හතයි හතලිස් හතර හතලිස් හතර හතරයි හතර අපේ අපේ අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක මෙතුමනි ඔබතුමාගේ අදහස් සංකල්පිතා වටිනවා අපේ රටට. ඔවැනි සංකල්පත් එක්ක තව අදහස් එකතු කරගන්න ඔබතුමාගෙන් මොන යමක් දැනගන්නද ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. 073 566 883 073 566 566 883 WhatsApp pin එකේ නෝන WhatsApp 073 562 823 හොඳයි. අපේ මේ ආචාර්ය ආනන්ද මහින්කන්ද මෙතුමනි ඔබතුමාගේ දුරකථන අංකයක් දෙන්න විදිහක් නැහැ. ඔබතුමා තව ටික කාලයක් ලංකාවේ රැඳී ඉන්නේ. ඔබතුමාට හැබැයි අපේ මේ හැරිස් පත්‍රිකාවේ වෛද්‍යතුමා කිව්වා බටහිර ලෝකයේ දිහා බැලලා තමයි අපේ මේ ලෝකේ හැදෙන්නේ කියලා. නමුත් බටහිර ලෝකේ හරි පැත්තට ඇහිලා තිනෝ අපේ ලෝකේ වැරදි පැත්තට ගිහිලා තිනෝ. කෙටි පිළිතුරක් දෙමින් අපි වැඩසටහන හමාාර කරන්න අවශ්‍යයි. බටහිර ලෝකයේ ඇත්තම ඒ කාලෙත් හොඳ දේවල් තිබුණා ශාමික. නමුත් වෙළඳ ප්‍රචාරණ හරහා එළියට ආවේ හුඟක් වෙලාට අහිතකර දේවල් තමයි. මොකද මුදල ඉස්තරහාට වෙනවයි කියන්නේම ප්‍රතිඵලය අහිතකරයි. බටහිර ලෝකයේම තමයි මෙතුමා සඳහන් කරා හිපොක්‍රටිස්තුමා. බට මේ බටහිර වෛද්‍ය විද්‍යාව විපියා. නමුත් මේ වෛද්‍ය විද්‍යාව එදා මේ ඖෂධ මාෆියාවෙන් මේ අපේ රට ගිලගෙන තෝරන්නේ ලෝකෙ ගිල. අද ඖෂධ මාෆියාව තමයි රජ වෙලා තියෙන්නේ. නෑ ඒක තමයි. ඒක තමයි මම කියන්නේ. මුදල් පෙරදරි වෙන තැනක එළියට එන්නේ අහිතකර ප්‍රතිඵලයක්. ඒ කාලේ මේ හිපොක්‍රටිස්තුමා. ඒකට ඒ විතරක් නෙමෙයි වෛද්‍යතුමනි සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් මේ වගේ මහා දාර්ශනිකයෝ ඒ කාලේ හිටපු මේ සියල්ලම පරිසර හිතකාමී, සත්ව හිතකාමී, මනුෂ්‍ය හිතකාමී උතුම් උත්තරීතර පුද්ගලයෝ. ඒතර ඒගොල්ලෝ හැමදාම මුදලක් ඉස්සරහට දාගන්නේ නැතුව තමන්ගේ දැනුම බෙදා දුන්නා පරිසර යහපත සඳහා. ඉතින් එහෙම කට්ටිය ඒ කාලෙත් බටහිර හිටියා. නමුත් හුඟක් වෙලාවට එළියට එන්නේ අර මුදල් එක්කම ප්‍රචාරණ හරහා තමයි ඒ මුදල් සම්බන්ධ දේවල් එළියට එන්නේ. ඉතින් ඒවෙන් ලැබෙන අහිතකර ප්‍රතිඵල මේ 1948 වෙනකන් හිපොක්‍රටිස් දිවුරුම ඕන වෛද්‍යවරයෙක් තමගේ උපාධිය ගන්න කලින් හිපොක්‍රටිස් දිවුරුම ගන්න ඕත් එක ගන්න ඉස්සර නම් අරන් තියෙන්නේ ඒකයි අතීතය අරන් තියෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න කලින් කියන්නේ උගන්වන්නේ ඒකට සුදුසු නැහැ. නමුත් දැන් අපි කරන්නේ වෛද්‍ය උපාධිය අරගෙන වෛද්‍ය වෘත්තියට එන්න කලින් ගන්න. ඒතර ඒක තියෙනවා ආයුර්වේද ඇප්ලයි ඩයටටික් මෙෂර්ස් ෆෝර් ද බෙනිෆිට් ඔෆ් ද සික් කියන. කියන්නේ මම ඖෂධ වලින් තමයි මූලිකව ප්‍රතිකාර කරන. නමුත් 1948 දී ඔක අයින් කරනවා. අයින් කළා දානවා I will apply hardly one scientific gains for the benefit of the sick. ඒ කියන්නේ මම විද්‍යාවෙන් හොයාගත්ත මූලධර්ම පාවිච්චි කළා තමයි ඒ කියන්නේ ඖෂධ වලට පාර කරන්නේ. ඒ ඒ වගේ ඒවත් ඒවයි පිටිපස්සේ කිරු බලවේග මම කියන්න අවශ්‍ය නැහැ. ඒකෙන්ද මෙන්න මෙතුමා කියන මේ ඒ උත්තරීතර සංකල්ප සියල්ල මේ පහුගිය කාලේ 1948 අපිට නිදහස ලැබෙන දවස වෙනකොට අපේ නිදහස නැති කළා තමයි ඒක දීලා තියෙන්නේ. අපිට 1948 දී තමයි නිදහස ලැබෙන්නේ. අර දියුණුව වෙනස් කරන්න 1948 දී අපි වැඩසටහන අමාරු කරන්න අවශ්‍ය. ඔව් දැන් එතෙන්දී ඇත්තම මේ අවසානයේ මේ කෝක අපි මොනවා කතා කරත් මේක ග්‍රහණය කරගන්නේ මේ පුද්ගලයා. මව පියා තමයි මේවා ග්‍රහණය කරන්නේ තමගේ දරුවන්ට හරි විදිහට මේක මේ ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතන ඇත්තම හැම වෙලාවෙම මේවා අදාළ වෙන්නේ බුද්ධිමත් ජනතාවකට. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ අර නියපොතර පස්ටියක් අරගෙන නේද? සුගතියකට යන්නේ මේ නියපොතර ගත්ත පස් ප්‍රමාණය වගේ ප්‍රමාණයක් මේ පෘථිවියේ තියෙන පස් වගේ ප්‍රතිශතයක් යන්නේ දුගතියකට කියලා තියෙනවා. අපි මේ කතාවල ඇත්තටම යන්නේ ප්‍රබුද්ධ මනසක් තියෙන සාධාරණ හිත් තියෙන පරිසර හිතකාමී, සත්ව හිතකාමී හොඳ චරිතවලට. ඉතින් ඒ පුද්ගලයෝ අඩුම තරමින් මේක ග්‍රහණය කරගන්න පද එක්කෙනෙක් හැදෙනවා කියලා කියන්නේ වටපිටාවම හැදෙනවා කියන එක එහෙම තමයි මේව හැදෙන්න ඕන ක්‍රමය. ඉතින් පොඩියට හෝ සුළුවෙන් හෝ මේක ග්‍රහණය කරගන්න ඕන තරම් රිසෝසස් නැත්නම් මේ මූලාශ්‍ර දැන් තියෙනවා අපේ වෛද්‍යවරු ඉන්න මේවන්න කතා කරලා දැනුවත් කරන්න ඒවා පාවිච්චි කරන්න මේවට මුදලක් අය කරන්නේ නේද? ඉතින් ඒ ටික මේ නොමිලේ ලැබෙන දේ හරි ආකාරයට ලබා ගන්න කියන එක තමයි අපි අවසාන වශයෙන් හොඳයි මතක් කරගන්න. අද වැඩසටහනට සහභාගී වුණු
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ජාත්‍යන්තර උපදේශක ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘවරු ගරු සභාපති ආචාර්ය ආනන්ද මහින්කන්ද මෙතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම අද වැඩසටහන සහභාගීලා ඉතා වැදගත් අදහස් ගොන්නක් අපේ සමාජයේ ඉදිරියේ තිබූ ජනාධිපති කාර්යාලයේ ප්‍රාදේශීය ආහාර ප්‍රවර්ධන හා අධීක්ෂණ කාර්ය සාධන බලකායේ කැඳවුම්කරුවා ජාතික සංවිධායක අධිකරණ වෛද්‍ය විශාරද කුමුදු දහනායක මෙතුමාටත් ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙලා ඉතා වැදගත් අදහස් කීපයක් අපේ සමාජයේ ඉදිරියේ තිබූ බොරැල්ල රිචේ ආර්යා සමාරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අපේ හදිස් පතිරගේ ශෝරීන්ටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවරු දේශමාන්‍ය නිහල් විජේරත්න මෙතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රාවක ප්‍රේක්ෂක හිතවනුයි තවත් සද්දිනකින් මෙවැනිම වැඩසටහනකින් හමුවන්නට. එතෙක් අපේ ප්‍රාර්ථනාව ඔබට තෙරුවන් සරණයි.